අයිබෝන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් වේවා කියලා හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සූදානම් වෙන්නේ අද දවසේ උදෑසනේම විශිෂ්ටයෙකුගේ ජීවිතය පිළිබඳ කියවන්න, ඔහුගේ ජීවිතය හරහා ඔබට ඔබේ ජීවිතයට වඩා වටිනාකමක් එකතු කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මේ කාලය අද දවසේ පළමු කාලය වේවෙන්නේ එතනටයි කියන කාරණාව මතක් කරගන්න කැමතියි. මම එතුමාව මෙන්න මෙහෙම ඔබට හඳුන්වා දෙන්නම්. මෙරට මේ සිංහල නර්තන කලාවේ සියලුම සාධනීය ලක්ෂණ දැන ඒ වගේ මේ සෞන්දර්යවාදියෙකුගේ තිබෙන්නා වූ මේ භව ප්‍රකාශනයන් පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව නිවැරදි විදිහට ඒ සීමා මායිම් හඳුනාගෙන දේශීය නර්තන කලාව පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරන ඒ වගේම තමයි මෙරට සංස්කෘතිය මත තම දෙපා හිඳුවා පිරිසිදු ලෙස සිය නර්තන කලාව හි නියැලෙන විශිෂ්ටයෙකු තමයි අපි අද දවසේ මැදිරියට කැඳවාගෙන ආවේ. තවත් විදිහකින් කියනවා නම් මේ සුභාවිත කලාවක් ලෙස අපේ රටේ නර්තනය විදග්ග ප්‍රේක්ෂකාගාර වෙත, ජාත්‍යන්තර වේදකාගාර වෙත ගෙන යාමේ ගෞරවයත් එතුමාට හිමි විය යුතුයි. එතුමා නමින් සම්මානීය නර්තන ශිල්පී, ඒ වගේම ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධන එතුමාව තමයි අපි අද දවසේ මැදිරියට කැඳවාගෙන ආවේ. අයිබෝන් සුබදැසනක්. අයිබෝන්. ඔබතුමාගෙන් ඉස්සෙල්ලම දැනගන්නට කැමති මේ ඕනම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් සිහිනයක් දකිනවා ජීවිතයේ තමන්ගේ දරුවා එක්කෝ ඒ අය දකින සිහිනය සැබෑ කරගෙන ඉදිරියට යන. එහෙමත් නොමැති නම් දරුවා දකින සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නට. මේ කාරණාවන් වලදී දෙමව්පියන්ගේ හැසිරීම් රටාව පළමු කොටම ඔබට දැනුනේ හැඟුණේ කොතනදද? ඇත්තටම මේ අපේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා දරුවන් අම්මයි තාත්තයි. අපිට නිදහස් දීලා තිබුණා අපි යන මාර්ගය හොයාගෙන යන්න. ඉතින් ඒ නිදහස හම්බුන හින්දා තමයි මම මේ විශ්ය තෝරගන්නේ. මේක තේරෙනවා නම් මේකට උත්තර ටිකක් දිගට යනවා ඒක. මෙහෙමයි. මම මුලින්ම ක්‍රීඩකයෙක් හැටියට තමයි හුඟ දෙනෙක් අඳුරගන්නේ. මම ගියේ ඉසිපතන මහාවිද්‍යාලයට. අපේ ගෙදරට හැපැත්තා YMCA කියන එක ක්ලබ් එක තියෙන්නේ. එහි හැමදාම හවසට අපි ක්‍රීඩාවල් යෙදෙනවා. දැන් ක්‍රීඩාවක් කියන්නේ චලන. එතකොට මම රගර් ක්‍රීඩාවේ බාස්කට් බෝල්, ටේබල් ටෙනිස්, ඇත්ලටික්ස් මේ හැම දෙයක්ම ක්‍රීඩාවල යෙදලා ඉතින් මොකද නියැල්ල හිටියේ YMCA එකේ හැමදාම ඒවා කරන හින්දා අපි කරන්නේ අපිට වැඩි සීනියර් ඒගොල්ලෝ එක්ක. ඒතර පාසලට ගියාම ඉතින් ඒක ලෙහෙසි වුණා. දැන් මෙහෙම කරනකොට හැම වෙලේම මට ඕන වෙලා තිබුණා මේ වගේ කාලයක් යන අතර මට ඕනලා තිබුණා වෙනත් දෙයක් කරන්න. ඒ කියන්නේ අපේම කියලා දෙයක් අපේම කියලා දැන් රටකට හරි කවුරු හරි පිළිගන්නවා නම් අපේම කියලා දෙයක් තියෙන. දැන් අපි ක්‍රිකට් ගත්තොත් එමේ මම ගරු කරනවා. හැබැයි ක්‍රිකට් මේ ගහන ස්ට්‍රෝක් එක හැම රටේම ගහනවානේ. ඒක නමත් ඒකමනේ. කීපර් අපි ගත්තොත්ම ඕෆ් එකට එක නැත්නම් ලෙග් මොකක් හරි ගෙවුවත් ඒ ස්ට්‍රෝක් එකයි. ෆුට්බෝල් ගත්තොත් සෙන්ටර් බෑක් ෆුල් බෑක් රග ගත්තොත් එකම දේවල්. හැබැයි නැටුම නම් අපේ විතරනේ. තජ්ජිත් තොන් නම් අපිට විතරයි. පාගල පෑගුවත් අපිට අපේ අනන්‍යතාවය තියෙනවා. මෙහෙම මේ වගේ දේවල් මට චිත්‍ර වලට මට චිත්‍රට පොඩ්ඩක් අඳින්න පුළුවන්. ඉතින් මේ වකවානුවේදී චිත්‍රසේන මහත්තයන්ගේ බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනා මගේ පියා. මගේ අක්කත් ඒ පන්තියට ගිය කෙනෙක්. මම හවසරවල අක්කව ගේන්න යන රග ක්‍රීඩාව ඉවරලා අක්කව පාසලෙන් අරන් යන්නේ මම තමයි යන්නේ. ගිහිල්ලා දවසක් සමරු පොත් බෙදන්න කියලා චිත්‍රසේන මැතිතුමාගේ ආචාර්ය චිත්‍රසේනන්ගේ බිරිඳ ආචාර්ය වජිරාණි මට කිව්වා අනේ පොඩ්ඩක් අපි තාත්තට කිව්වා ප්‍රේම් කියලා. ප්‍රේම් විජේවර්ධන තාත්තා නම. ප්‍රේම් මේ පුතාට පොඩ්ඩක් උදව් කරන්න කියලා මේ සමරු පොත් බෙදන්න ඉතින් මං ගියා උදව් කරන්න. ගිහාම මට මේ විදේශිකයන් යනවා එළියට ඇතුළට යනවා මම මොකද්ද කියලා බලන්න මම ඇවිල්ලා ආසනේ ඉඳගත්තා. හිසිත් පුටු අතේ ඉඳගෙන බලනකොට කිරි ගන්නුනේ නෙලාපු රූපයක් වගේ මම චිත්‍රසේනයක් යන වේදිකාවේ දැක්කා. ඒ ස්විච් එක මාරු කරාමයි කිරිඩ අතහැරියේ නෑ. මම කොලෙජ් එකේ ප්ලේ කරන ගමන් නර්තනයේ පොඩ පොඩියම ඉන්න පටන් ගත්තා. දැන් මෙතන මේක තමයි ආස කරන දේ වුණේ. දැන් සමහරට අපි හරි අමාරුවෙන් ද රගෝල්ට ගියාම කඩා කාගෙන මේ සමහර මේ ස්ප්‍රින්ට්ස් කරන හරි අමාරුවෙන් ඒක ඩිෆිකල් ඒක අමාරු දෙයක් ඒක. ක්‍රීඩාවලට යන ව්‍යායාම කරන ස්ටමක්ස් කරන 6 ඉන්චස් කරන මේ ඔක්කොම කරන හැබැයි නැටුම් කියන දේ හරිම සැහැල්ලු දෙයක්. එමෙදීමයි වෙන්නේ චලන. හැබැයි බොහොම සැහැල්ලුවෙන් ආසාවෙන් ඒට ආදරයක් ඇති වෙනවා. හරි සැහැල්ලුවෙන්. ඉතින් මම තෝරගත්ත මේ විෂය යන විදිය හොඳයි කියලා. නැටුමේ තමයි තියෙන්නේ නර්තන කලාවෙන් 360 මූවමන්ට් සම්පූර්ණයෙන් තියෙන්නේ නර්තන කලාවේ. ජිම්නාස්ටික් වල තියෙන හැබැයි බොඩි බියුටි එක එනවා නර්තනයට ගියාම. ජිම්නාස්ටික් වල තියෙන ස්කිල් එකයි බැලන්ස් එක. good swimming වල තියෙන, ක්‍රීඩා වල තියෙන. හැබැයි නර්තනයේ තමයි දේවාංගයනේ නර්තනය හරහා තමයි. කියලා ඉතින් අද ඒක ප්‍රගුණ කළා මේ මාර්ගෙදී මම යනවා ඉතින්. නර්තනය කියන විෂය පිරිමි කෙනෙකු හා සම්බන්ධ වෙනකොට එවක සමාජයේ පිළිගැනීම කොයි තරම් දුරට තිබුණාද අද දවස හා සාපේක්ෂව අපි ගත්තාම කොයි තරම් දුරට පිළිගැනීමක් තිබුණාද පිළිගැනීමක් තිබුණේ නැහැ අතන කොළඹ පැත්තේ අපි දැන් නර්තනයේ අතන පිළිගැනීමක් තිබුණේ නැහැ මේ මම කිව්වත් නැහැ පාසලට මම කියන්නේ නැත්නම් මට ගැතරක් මටකයි මැච් එක ඉවරලා මම දුවලා ගියාම මගේ ඒ කරදි මුතර නාට්‍ය මම ඉවරනකොට මගේ මුළු ටීම් එක මූඩින් ඉන්නවා බලාගෙන හොරෙන් ඒගොල්ලන්ට තේරෙන්න මොකද මගේ බෑග් එකේ පේනවනේ ඇඳුම් නැටුම් ඇඳුම් තියෙනවා ඉතින් මගේ හිතරේ දෙහිඳ ගත්ත නැහැ මට ආරංචි වුණා පස්සේ මේ නැටුම් ඇඳගෙන එහාට මෙහාට කොල්ලෝ ඇඳගෙන එහාට මෙහාට දඟවනවා ඒ වගේ පොඩි පොඩි දේවල් ප්‍රැක්ටිස් ආසේ වුණා හැබැයි මට කිව්වේ නැහැ. ඔන්න ඔහොම මේ කැමති වුණා මොකද මේ රගර් ක්‍රීඩාවේ දෙයක් කෙනෙක් කොළඹේ කෙනෙක් අපි හැදුනේ වැදුනේ මේ ස්කෝලාවල ඔක්කොම එක බලම ආශ්‍රය කරන එක ලම් බලපන් මේ නැටුම් කොහෙන් දෙන්නේ කියලා. ගැහණුන්ට පමනක් කියන එක තමයි එළ දෙන්නේ. හැබැයි මම එතනට ගිහිල්ලා හැබැයි ඊට පස්සේ දැන් ඇත්තටම නර්තන කලාව ගත්තොත් මිලියන 116ක් මේ වෙනකොට viewsලා ඉන්නවා. dance කියන වචන වල විතරක් මිලියන 116ක් එදා තිබුණේ නැහැ. ඒකට හේතු තියෙනවා. නැටුම් නැතුව බැරි තත්ත්වයක් වෙලා තියෙන මුළු ලෝකෙම ලංකාවෙත් එහෙම. reality shows නැටුම් නැතුව බෑ. හැම සින්දුවකට නැටුම් ඕනේ. ඊට පස්සේ ගත්තොත් එහෙම නැටුම් චිත්‍රපටි වෙනම යනවා. ඊට පස්සේ video choreography ගීත වලට වෙනම යනවා. හැම දෙයක් ඕන සම්දර්ශනයක් තිබුණොත් එහෙම නැත්නම් මේ සම්මානුල්ලක් තිබුණා නැටුම් හැමදේ නැටුම් කියන එක අනිවාර්යෙන් හැමතැනම ඕනලා තියෙනවා. එතකොට අපි අමාරුවෙන් දැන් ක්‍රීඩා කරන එක අමාරුවෙන් සතුටින් අපි කරාට පොඩි වෙරක් දරන කරා. හැබැයි නැටුම් කියන්නේ ඒක සැහැල්ලු අර කලින් කිව්වා වගේ. දැන් අපි නැටුම් ඔය ගත්තොත් එම ෆිලිපීනේ සිරගෙදර සිරකරුවන් 1000කට ග්‍රවුන්ඩ් එකේ දාලා පාක් එකේ දාලා ඒගොල්ලන් මයිකල් ජැක්සන් Thriller ගීතයට රංගනය දුනා. මේ ෂොට්ස් තියෙනවා. හිර ඇඳුම ඇඳගෙන ඒගොල්ලෝ මයිකල් ජැක්සන්ගේ අර Thriller මූවමන්ට්ස් කරනවා. ඉතින් හරි ලස්සන මේ නර්තනය. ඉතින් නර්තනේ මම කියන්නේ නර්ත සිරගෙදර ගියා කියන එක නෙමෙයි මම කියන්නේ මේක ව්‍යාප්ත වෙච්ච හැටි. ඉස්සර තිබුණේ නැහැ. ඉස්සර මම සරසත් සම්මාන මුල්ලකර නැටුන්නේ නැහැ. අමරදීප මහත්තයා ගීතයෙන් පටන් ගන්නේ. දැන් ඊට පස්සේ මම ප්‍රධාන වෙනවා. මොකද මම නර්තන නිර්මාණය කළේ එතනින් එහාට නර්තනේ දීලා පොඩ මේ චැලෙන්ජස් එක ගියා. මේ අභියෝගත් එක්ක ගියා. මේක ලොකු අභියෝගයක් මුළු මං යනකොට. Right. අපි තව දේවල් කතා බහ කරමු. අපි සොඳරා වෙනවා අපේ පළවෙනි විරාමය ලබා ගන්නට. විරාමයෙන් පසු ඔබ නැවතත් වින්දනීය උදෑසනත් සමගින් සම්බන්ධ වෙ සිටින්නේ අපි සම්මානීය නර්තන ශිල්පී චන්න විජේවර්ධන ප්‍රවීණ නර්තනාචාර්යතුමන් සමගින් කතා බහ කරමින් සිටියේ. දැන් ඔබතුමාගේ ජීවිතයේ දැන් ඇත්තටම ඔබතුමා හරි වාසනාවන්තයි. ඔබතුමාට බොහොම ගෞරවනීය ගුරු පරම්පරාවක් ඔබට හමු වෙනවා. මගේ මතකේ නිවැරදි නම් මා වැරදි නම් ඔබට සදන්නට පුළුවන් වජිරාචිත්‍රසේන යුවල පණිභාරත මහත්තයා එතකොට විමල් නයනානන්ද ඒ වගේම ප්‍රනාන්දු මහත්මයා මේ වගේ කිහිප දෙනෙක් මම කියන්නේ එස් ප්‍රනාන්දු ඔය වගේ එස් ප්‍රනාන්දු ඔය වගේ කිහිප දෙනෙක් ඔබතුමාට ඔබතුමාගේ ජීවිතය තුළ ඔබතුමාට මුණ ගැහෙනවා. ඒ ගුරුවරයා ඔබව හඳුනා ගන්නවා. ඔබගේ චලනයන් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම මත චන්න විජේවර්ධන කියන චරිතයක් සමාජයට දායාද කරනවා. එහෙනම් ගුරුවරයා තමයි පළමුකොටම ඔබගේ හඳුනා ගැනීම බවට පත් වෙන්නේ. ඔබතුමා ගුරු භූමිකාවේ සිටින තැනැත්තෙකු විදියට ඔබතුමා කොහොමද ඔබතුමාගේ දරුම් පරම්පරාව හරියට හඳුනාගන්නේ? මෙහෙමයි වජිරාන් චිත්‍රසේන බිරිඳපාරිත මයි ගුරුතුමිය. එතුමිය තමයි මාත් එක්ක දෙකටම හිටියේ උගන්වනකොට. ඒ කියන්නේ එතුමියගේ පන්තියට තමයි යවෙන්නේ. චිත්‍රසේන මාත් එක්ක අපි ඉගෙන ගන්නවා. එතුමිය තමයි පහතර නර්තන ශිල්පිය සඳහා කේස් ප්‍රනාන්දු මහත්තයාට කතකලි සඳහා විමල් නානන්ද මහත්මයාට සහ ලංසා ගුරුතුමා අපි ඊට පස්සේ බෝලින් ගුරුතුමා ගාවට ගියා මේ පහතරට. මේ විදිහට අපිට එක එක පැති වලට කඩන්න එතුමිය තමයි යවන්නේ. ඒතර එතුමිය අඳුර ගන්නවා අනාගතයක් තියෙනවා. වේදිකාවේ ඒ කියන්නේ performer කෙනෙක් මේ තුලේ තියෙනවා කියලා දැනගෙන එතුමිය තමයි යවන්නේ. දැන් මේ හැම දෙයක් තුලින්ම මටත් උගන ගන්නකොට මම ඉගෙන ගත්ත දේ හින්දා මගේ දරුවන්ට මට පුළුවන් විය හැකි වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ චලන. දැන් චලන පරාසයත් අපි ගායකයෙක් ගත්තම ඉහළ පහළක ලොකු පරාසයත් ওই දිගේනේ දුවන්නේ ගායකයා. සමහරව මැද විතරයි. හැබැයි අපි අඳුරගත්තට පස්සේ අපිට පුළුවන් ඒ දරුවව අපි නැටුමට පාවිච්චි කරන්න කොහොමද කියලා. හැබැයි අපිට වගකීමක් තියෙනවා ඒ රේන්ජස් වැඩි කරන්න. චලන වැඩි කරන්න. හිර වෙන්නේ නැතුව. දැන් චලනේ වැඩි කරනවා කියලා කියන්නේ මේකයි. අපි සම්ප්‍රදාය වලට කොටු කරන්න හොඳ නැහැ. අපි සම්ප්‍රදාය උගන්වනවා. හැම සම්ප්‍රදාය. හැබැයි සම්ප්‍රදාය තුල කොටු කරන්නේ නිර්මාණයකට යනකොට. නිර්මාණය කොටු කරන්න හොඳ නැහැ. දරුවා තුලින් එන චලන තියෙන. අපිට එන්නේ දැන් මගේ අත්වල සලකින ඇඟිලි සලකුණයි වාගේ වෙනස්. තොල් වල සලකුණු වෙනස්. අපේ ඒ වගේම අපේ චලනත් වෙනස්. අපි දෙදෙනා තුල තියෙන චලන වෙනස්. එතකොට මේ වෙනස් හොඳ චලන තියාගෙන මං කොටු කරොත් මං නිර්මාණයට මෙන්නේ කොටු කරොත් ඒ දරුවගෙන් ලැබෙන ටික අපිට එන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ කොටු කරන්නේ නැතුව සම්ප්‍රදාය මෙහෙම නරන අනිවාර්යෙන්. හැබැයි නිර්මාණයකට යනකොට ඒ නිර්මාණයේ චලනයේ සම්ප්‍රදාය එක්කව කරන්න පුළුවන්. මේ විදියට සම්ප්‍රදාය ඉදිරියට ගේන්න පුළුවන්. මේ හැම දෙයක්ම මගේ පාසලේ චිත්‍රසේන කලාවතනේ මට ආපු දේවල්. චිත්‍රසේ පණිබාර්ත සූරින්ගෙන් ආවේ ග්‍රාමීය මට්ටම. ගැමිකම මොකද්ද සම්ප්‍රදාය කියන්නේ මොකද්ද? බෙරයක් හඬනකොට ශබ්දේ ෆ්‍රීකවෙන්සි සවුන්ඩ් ෆ්‍රීකවෙන්සිස් එන්නේ ඉතන කර. හඬේ ෆ්‍රීකවෙන්සි එක, පැල් කවි කියන ෆ්‍රීකවෙන්සි එක කොහොමද? ගෝයන් කපන ෆ්‍රීකවෙන්සි මේ ලොකු විද්‍යාත්මක පැත්තක් එනවා ඒ පැත්තෙන්. ඉතින් මට මේ දෙකම තිබුණා. දැන් චන්න උපුල කියන්නේ චිත්‍රසේන මහත්තයා පණිබාර්ත මහත්මයා මේ ගුරු ආචාර්ය පදවිය දෙන්නම ඉන්නේ. ඒ දෙදෙනාගේම සංකල්පය තමයි එන්නේ. එකතුවක් තමයි එන්නේ. අපි දෙදෙනාගේ සංකල්පය තමයි අස එකදුව. හැබැයි ඒගොල්ලන් අපිට වැඩි දක්ෂයි. අපේ දරුවෝ අපිට වැඩි අනිවාර්යෙන් දක්ෂයි. අපි හිරකල යුතු මේක මේ විදිහට කරන්න ඕකල හිරකල යුතු නෑ. අපි ඒ උන්ට නිදහස දෙන්න ඕන. ඔවුන්ට පේන ලෝකේ අපිට පේන්නේ නෑ. අද දවසේ නර්තන කලාව තුළ නර්තන ශේත්‍රයේ නියැලෙන අය තුළ දරුවාව ගුරුවරයා හඳුනාගෙනද ඉන්නේ. දරුවාගේ චලනයන් දරුවාගේ ස්වභාවයන් පිළිබඳව හදවත පිළිබඳව අවබෝධයක් තිබෙනවාද දැන් මේ නර්තන ශේත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙක්? මෙහෙමයි. ඕක 50% තියන්න පුළුවන්. 50% අඳුරගෙන තියෙනවා. 50% ගන්න රැකියාව රාජකාරිය. ගුරු වෘත්තිය නියැලෙනවා. සිලබස් එක කව කරනවා. තව අඳුරාගෙන යාව එළියට ගේනවා. ඒ එළියට ගේන ඒගොල්ලන් තමයි අන්තිම ලෙජන්ඩ්ස් ලැබෙන්නේ. අරුම යම් කිසි දැනුමක් තියෙනවා. දැන් සමහර ඒගොල්ලන් හොද්දට පීනන්න උගන්නන මෙහෙමයි වතුරේ බහැලා පීනන්න බෑ. දැන් නර්තනේ දන්න මේ සීලු දෙ මේකයි වෙන්නේ මේකයි මේ දන්න මේක තමයි මේ පැනිල්ල මේක තමයි මේ පැනිල්ල. හැබැයි ක්‍රියාවට ගියාම මේක කරලා පෙන්නන්න තීරණය. කරනවා හරිනේ. නිවැරදි වයක් තියෙන හැම දෙයකට ව්‍යායාම තියෙන හැම දෙයක්ම. හැම වෙලේම ව්‍යායාම තියෙන. හුඟක් ගුරුවරු 50% කැඩුවේ ඒකයි මං. 50ක් තියෙනවා නැටුම උගන්නනවා. හැබැයි නැටුම් මැන්ඩියට පාත්වෙන්න කලින් මොනතරම් දේවල් තියෙනවද? බොහෝමයක් දේවල් තියෙනවා. අපි මාංශපේශි අඳුර ගන්න ඕනේ. ඇයි අපි පහත් වෙන නැගිටින්නේ? ඒ පහත් වෙන නැගිටින්නෙක් බලපුව සමහර දේවල් අපි අනේ මේ ළමයා හැමදාම පහත් කරන නැගිටිනවා. මේ පහත් කරන නැගිටිනවා කියලා කියන්නේ මාංශපේශින ශක්තිමත් කරනවා. නැත්තම් මන්දී ඉන්න බෑ. ඊට පස්සේ එළියට හරවනවා. සම්පූර්ණ පොස්චර් එක එළියට ගන්නවා. ඉරියව්ව හිතා වැදගත්. ඉරියව්ව හදන පල්ලයට උඩට යවන්න ඕනේ. ඊට පස්සේ ළමයාට කියන මොන මාංශපේශිද පාවිච්චි කරන්නේ? අරව ඔක්කොම අයිසොලේට් කරලා මේ මාංශපේශි පමණක් පාවිච්චි කරනවා. කරලා ඒක ප්‍රගුණ කරනවා. ඊට පස්සේ ඒ ශක්තිය එනවා. ඒ පාදවලට ඒ ශක්තිය අනිවාර්යෙන් එනවා. ඒ පොඩ්ඩ ඊට පස්සේ එතනින් එහාට මැන්ඩි පාත් කරන ගිටවනවා. ඊට පස්සේ පොළව අඳුර ගන්න කොහොමද? කියන්නේ තම ස්ථානගත කරන්න කොහොමද? ඊට පස්සේ අත්හරම වලට යනවා. අත්තුයි පාදයි දෙක සින්ක්‍රොනයිස් කරන්න කොහොමද? ඊට පස්සේ ගොඩහරම වලට යනවා. ගොඩසරම වල. ඊට පස්සේ රිද්මය දෙනවා. රිද්මයක ඊට පස්සේ රිද්මය අරගෙන ඇප්ලයි කරන ඔඩියන්ස් එකට. ඒක ඇප්ලයි කරන්න තමයි බලන්න යන්නේ. ඇප්ලයි කරලා මේක කායකට කරන්න. ඇප්ලයි කරාට පස්සේ තමයි ෆීල් එක එන්නේ. මේ ෆීල් එකේ එන නර්තන ශිල්පියා තමයි මිනිස්සු ග්‍රහණයට අදලා ගන්න. එතනට එන්න බොහෝ කල් ඉඳන් වැඩ තියෙනවා. එකපාරට අඩිය දෙවෙනි දෑඩිය තුන් අඩිය කියලා දිගට ඉගෙන ගත්තට එයා නැටුම් දන්නවා. හැබැයි මිනිස්සු අතරට යන ලෙජන්ඩ් කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම ඔය කියන කාරණාවන් තුලින් මතුවෙන ප්‍රධානතම දේ තමයි දැන් මේක ස්වභාවිත කලාවක් කියන එකනේ. දැන් මේ අපි ස්වභාවිත ගීත තියෙනවා. ස්වභාවිත ගීත තියෙනවා හා සමානව මේක ස්වභාවිත නර්තන කලාවක්. ඒතර මේ ස්වභාවිත නර්තන කලාව අද තියෙනවද? මොකද ඔබතුමා ඉගෙනගත්ත කාල සීමාව සහ දැන් ඉගෙනගත්ත මේ අලුත් පරම්පරාව අතර මේ ස්වභාවිත නර්තන කලාව ඉදිරියට ගෙන යනවාද? ඔබතුමා නිර්මාණාත්මක දේවල් පිළිබඳ කතා බහ කරනවා, ලෝකයේ එන නර්තනයන් පිළිබඳ කතා බහ කරනවා. ඒවා සියලු දේවල් එනකොට මේ ස්වභාවිත කලාව ඉදිරියට යනවා. නැත්තම් අපිට ඉදිරියට යන්න බෑනේ. අපිට මුලක් ස්වභාවිත කලාවක් නැත්තම් අපිට ඉදිරියක් නැහැ. අපි ගහක් ගත්තොත් ගහ කොටස් දෙකකට බෙදෙනවා. පොළොවෙන් යට තියෙනවා කොටසක්, පොළොවෙන් උඩ තියෙනවා කොටසක්. දැන් අපි ගුරු මණ්ඩල දෙකක් ගමුකෝ. ස්වභාවිත කලාව කියන පොළොව යට තියෙන එක. කොහි ගිහින් පැල කරත් ඒක පැල වෙනවා. පොළොවෙන් උඩ තියෙන අර නිකන් කමර්ෂියලයිස් නැටුම්. ඒවා කොහි ගියත් ඒවා කැඩිලා යනවා. ඒක වෙනස් එකක් වෙන රැල්ලක් එනවා කොයි රැල්ල. ස්වභාවිත කලාව කියන මොන රැල්ලාවක් කැඩෙන්නේ නැහැ. ඒක ඒ ඩෙප්ත් එකේ තියෙනවා. අද ඒ වගේ ගායකයන් ඉන්නවා. ගායක පරපුර දිගටම කටේ කවදාවත් ඒ නම් කැඩෙන්නේ නැහැ. මොන රැල්ලක් ආවත් අර ඉදිරියෙන්ම අරක තියෙන කාටවත් හොල්ලන්න බෑනේ. නර්තනෙත් එහෙම තියෙනවා. නැත්තම් අපිට යන්න අනාගතයක් නැහැ ඉස්සරහට යන්න. ඒක ප්‍රගුණ කර එතනින් තමයි අපි මේ නිර්මාණ ඔක්කොම කරන්නේ. අර එන ගහ අර පොළොවේ යටින් අංක දෙකට කැඩෙන පොළොවේ යට කොටස උඩ මේ පොළොවේ යට තියෙන කොටස ලියලලා එන්න. නිර්මාණය ලියලෙන්න එතන. මේ තරම් දැන් ඇත්තටම දැන් මේ ඔබතුමාගේ නම ඔබතුමාම හදාගත්ත නමක් නේ. එතකොට මේ ඔබතුමාගේ නමට බහුතර පිරිසක් වටේ එකතු වෙලා උදව් කරන්නේ නැති. නමුත් දැන් චන්න විජේවර්ධන කියන නමක් හදාගත්තට පස්සේ හදාගන්න තුරු ජීවිතේ කොයි තරම්නම් අභියෝග වලට මුහුණ දුන්නද? කොයි තරම්නම් ප්‍රශ්න ආවද? ගැටලු ආවද? මේවට කොහොමද මුහුණ දුන්නේ? දැන් ඔබතුමා කලින් කිව්ව කාරණාවක් තමයි පිරිමි කෙනෙකු නර්තන ශිල්පියෙකු ලෙස සමාජගත වීමේදී එවක සමාජය තුළ යම් ගැටලු කීපයක් තිබුණා. ඒ වලට මුහුණ දුන්න කොහොමෙන් හරි. නමුත් මේ අභියෝග කොහොමද හරියටම ජයගත්තේ? කොහොමද ඒවට මුහුණ දුන්නේ? මගේ ගුරු පියාණන්ට මම ගුරු සීලම ගුරුන්ට මම ආචාර කරනවා. මොකද එතුමන් දීපු ශාස්ත්‍රය මම හොඳට දන්නේ. මගේ ශරීරයට ගැබ්බුණ හින්දා මම නිර්මාණයකට ගියාම තමයි ඔක්කොම චෝදනා එල්ල ගන්න පටන් ගත්තේ. සමහර ඒගොල්ලන්ට මේ නිර්මාණේ පේන්නේ නැහැ. මොකද අපි නතර කරන් හිටපු තැන ඉඳන් අපි යමු. මම හිතන්නේ ගුරුවරයෙක් විදියට කොහොමද ඔබතුමාගේ කාර්යයන් එක්ක සම්බන්ධ වුනේ කියන දේ තමයි කතා බහ කරමින් සිටියේ. ඔව් මට දැන් අත්‍තර මතක නැහැ කොහෙන්ද ගියේ කියලා. ඔළුව වෙන තැනකට ගියා. අපි මේ ඔව් අපි කතා බහ කරමින් සිටියේ ඔබතුමායි කොහොමද ගුරුවරයෙක් විදියට මේ කාරණාවන් ජීවිතයේ අභියෝග වලට මුහුණ දුන්නේ කොහොමද කියන කාරණාවන් තමයි අපි නතර කරමින් සිටියේ. අභියෝගයට මුහුණ දෙනවා කියන්නේ ඇත්තටම දැන් මම මොකද්ද කරන්න කියන මගේ නිර්මාණ සමහර ගුණට පේන්නේ නැහැ. පේන්නේ නැති කෙනා චෝදනා එල්ල කරනවා. ඒතර හැබැයි මම කිසිම වෙලාවක සැලුන්නේ නැහැ. මොකද මම දන්නවා මගේ පිටිපස්සෙන් ඉන්න ගුරුවරු කවුද කියලා. මට පිටිපස්සෙන් මේ දීප හැමදේම මගේ ශරීරය කියන්නේ මොකද්ද කියලා මම දන්නා. මගේ ශරීරයෙන් කළ හැකි දේ මොකද්ද නැ කළ නොහැකි දේ දන්නා. එම නිසා මේ ගමන මම ඉදිරියට ගියා. කවුරුත් කියන පළියට මම නැවතුනේ නැහැ. හැබැයි මම අද මට සාර්ථකයි කියලා කියන්න බෑ. මොකද හැම එකනම මං කරනවා මං දකිනවා. එක එක තැන්වල කරනවා. ඒ හින්දා මම මේ මාර්ග කැඩුනේ නැත්නම් සමහරට ඒව වෙන පැත්තකට හැරෙන්න තිබුණා. හැබැයි නිර්මාණයකට යන්න බය වුණේ නැහැ මම. කිසි කෙනෙක් බය විය යුතු නැහැ. තමන් යමක් නිවැරදිට ඉගෙනගෙන තියෙනවා. හරි ගුරුවරයා හම්බුණා කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. තමන්ට අනිවාර්යෙන් අභියෝග තියෙනවා. හැම පැත්තෙන් ඇඳුම් වලට මං ඇඳුම් ඩිසයින් කරනකොට මගේ තාමත් ඔබතුමාම නේද ඔබතුමාගේ සියලු දේවල් නිර්මාණය. ඔව්. ඇඳුමුත් නිර්මාණය කරන මොකද හේතුවක් තියෙන මම නර්තන නිර්මාණය කරනකම තමයි ඇඳුම් නිර්මාණය කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සමහරට මේ නැටුමට ඇඳුමින් හානියක් වෙන්න පුළුවන්. ඇඳුමේ පාට කියන්නේ ශක්තියක්. අපිත් නැටුමේ ශක්තියක් ප්‍රේක්ෂකයන්ට යවන්නේ. මේ ශක්තියෙන් දෙක හැප්පෙන්න බෑ. පාට කියන ශක්තිය ඇඳුමේ රෙද්දත් වෙනස්. රෙද්ද ගැලපුණ නැත්නම් තමන් කරන චලනවල තමන් ඒ පාවිච්චි කරන රෙද්ද ඒ රෙද්දත් එක්ක චලන වලට යනවා. රෙද්දේ මූවමන්ට් එකක් තියෙනවා. ඒක වෙනම ශක්තියක්. ඒක වෙනම කලාවක්. අපි අඳින ඇඳුමෙන් අපි වෙස් ඇඳුමෙන් අරුත් එක මෙහෙම ජටාපට මෙහෙම ගන්නවා වගේ අපි අඳින ඕන කොස්ටියුම් එක යම් යම් දේවල් පාවිච්චි කරනවා. ඒවෙන් උත් නර්තන නිර්මාණයන පුද්ගලයා පමණක් නෙමෙයි. හැබැයි මේක මෙහෙම කළ වෙන තැනකින් ඇඳුමක් වෙන මේකට සමහර ළමයි මම දැකලා තියෙන නටන පෑ භාගයට කලින් ඇඳුම දකින්නේ. එහෙමත් නැත්නම් නටන්න ඕන මෙන්න දෙන ඇඳුම අඳන්නේ. ඒතර යා කොහොමද හරිද මම දැකලා තියෙන සමහර ළමයි නටන ගැලපෙන්නේ නැති ඇඳුමක් ලොකු එක්කෙනෙක්ගේ හෙඩ්ඩ්‍රස් දාගෙන මේවා දාගෙන ඉතර ළමයාගේ තිබුණ නිදහස චලන නිදහස සම්පූර්ණයෙන් ගිහිලා අරකට කොටු වෙනවා. හැබැයි මම නිර්මාණය කරන මම හුඟක් දුරට නර්තනයේ පේන තමයි ඇඳුමක් නිර්මාණය කරන්නේ. මගේ විශේෂ නර්තන ඒ චලනයේ නිවැරදිව පේන නර්තන ඇඳුමක් තමයි මම නිර්මාණය කරන්නේ. මේ කලාවට මේ ජාත්‍යන්තර වේදිකාව තුල තිබෙන පිළිගැනීම මොන වගේද කියන කාරණා පිළිබඳව අපි කතා බහ කරොත් එහෙම. ජාත්‍යන්තර මට්ටමින් අපි ගත්තාම රටවල් 99ක් එක්ක අපි තරඟ කළා ප්‍රථම ස්ථානට ආවා. කණ්ඩෑම 178ක්ද පොද. ඊට පස්සේ තවත් හුඟක් ලයන්ස් ෆන් ඒත් 170 ගානක් කණ්ඩෑම එක. ඒ ලංකාව ඉදිරියට යනවා අනිවාර්යෙන්ම. මොකද ලංකාව තියෙන ශාස්ත්‍රය බොහොම ඉහළ ශාස්ත්‍රයක්. අපි ව්‍යාප්තයි. අපි ඕපන්. අපිට හුඟක් වෙලා සමහර දේවල් කරන්න ගන්න මේ කියන්නේ මූවමන්ට් චලන වල නිදහස් තියෙන. ඒ කියන්නේ ඒක හිර වෙන්නේ නැහැනේ. ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් වගේ ෆ්‍රීඩම් ඔෆ් මූවමන්ට් කියන එක අපිට තියෙනවා. අපි හිර කළා නෑ. හැබැයි අපි නර්ත දැන් අපි සමහර නැටුම් ගත්තාම හිර වෙලා එක තැනක රාමුවක නටන. අපි ව්‍යාප්ත වෙලා යන වටේම. ඒ කියන්නේ ෆ්‍රීඩම් එක තියෙනවා. නිදහස තියෙනවා. යම් දෙයක් ගන්න. ඒතර නිර්මාණයක් කිරීම සඳහා නිදහස තියෙන. නිදහස තියෙනවනේ ගුරුවරයා දැනගෙන තියෙන නිර්මාණය කරනකොට. දැන් මම නිර්මාණය කරන හින්දානේ මම දන්නේ දේ දන්නේ මං. මං කොතෙක් දන්නේ නැද්ද කියලා දැනගත්තෙත් ඒකෙන්. නිර්මාණයකට ගියාම දැන් මං හැම එකම අනුකරණය කරන්නේ නැහැ. ආభాෂය ලබා ගන්න. හැබැයි අනුකරණය කරන එක නේ වැරදිනවා කියන්නේ වැටෙනවා කියන්නේ එයා දන්නේ නැහැ නේ යා මොනවද දන්නේ මොකද වෙන එකක් කරන්නේ. අරක බලලා එයා හිතන්නේ YouTube එක අනිත් මිනිස්සු බලන්නේ නැහැ කියලා. මේක සමහරට එයා නිර්මාණය කරලා අනිත් පැත්තට හරවලා මෙහි නටපුවාම හරි සමහර වෙලෙම YouTube එක යනවා. මම දකින Facebook එකේ කරන්න නටුම දාලා මේ පැත්තෙන් ඔරිජිනල් එක දානවා. අපිට මෙච්චර චලන ගොඩක් තියාගෙන මොකටද අනිත් පැත්තෙන් ගන්නෙ. හැබැයි නියම විදිහට අරගෙන ආభాෂය ලබාගෙන මේක පෝෂණය කරන එක තමයි කළ යුත්තේ. පෝෂණය කිරීමෙන් ඉදිරියට යනවා. අද දවස වන විට ඔබතුමා කොයිතරම් දුරට සතුටු වෙනවද ඔබතුමාගේ මේ ජීවිත කාලය තුල මේ කරපු කාර්යයන් මේ කරපු දේවල් හරහා ඔබතුමා හිතනවාද මට මගේ රට වෙනුවෙන් සහ මගේ නර්තන කලාව වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මම කරලා තියෙන්නේ. එහෙමත් නොබෙතනම් ඔබතුමා හිතනවාද මට තව දේවල් කොටසක් තියෙනවා මේ සමාජයට දායාද කරන්න. තවත් කොටසක් තියෙනවා මට සමාජයට ලබා දෙන්න. ඒ කියන කාරණාව තුළ ඔබතුමා ඉන්නවද? එහෙනම් මොන වගේ දේවල්ද එතනට එකතු කරගන්න උත්සාහ කරන්නේ? ඕම අමාරු ප්‍රශ්නයක්. පොඩි දුකක් තියෙනවා. හේතුව මේකයි. අර කලින් කිව්වක මම නිර්මාණය කරන්න ගියාම තමයි මම දැනගත්තේ මම මොනතරම් දේවල් දන්නේ නැද්ද කියලා. එහෙනම් මං හිතනවා මට තව හුඟක් දුරට ඉගෙන ගන්න තිබුණා නම්. ඒ කියන්නේ නර්තනේ පමණක් නෙවෙයි. සියලු නර්තන වල ගැඹුරට යන්න වෙල ඒ කාලේ සීමාවක් ඕනේ. ඊට පස්සේ ශබ්දය ගැන වෙනම ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන තියෙන හැබැයි මදි මට. ආලෝකය කරන ගැන ඉගෙන ගන්න ඕනේ. ෆ්‍රීකවෙන්සි නොලෙජ් එක ගැන ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම බලපන් මං ඒ හැම දෙයක් තුලින්ම ගත්ත දේවල් මදි. මයි නිර්මාණ ඉදිරියට යන්න. ඉදිරියට යනවා මං හැබැයි. හැබැයි මේ මොකද අපි තියෙන කාල පරිච්ඡේදය දුර අමාරුයි ගන්න. ඒ කියන්නේ කාලය අමාරුයිනේ. ඒ කාලය කනමනා කරන්න ගන්න මේව ඉගෙන ගන්න අමාරුයි. හැබැයි ඇත්තටම දුක් වෙනවා මට නිර්මාණ කිරීම සඳහා බොහෝ අධ්‍යාපනයක් ඕන. මට මේ එක් විෂයන් හරහා ගත අධ්‍යාපනය මදි කියලා මට හිතෙනවා. තවත් මීට කලින් පටන් ගත්තා නම් මට තව දේවල් හුඟක් කරන්න තිබුණා කියලා මට හිතෙනවා. දැන් ඉතින් ළමයි ඔය පිළිබඳ අවබෝධයක් තියෙනවද? මොකද ළමයි හිතන්නේ නැටුම කියන්නේ චලනය කියන දේ පමණක්ම ඉඳලාද ඔබතුමා මුණ ගැහෙන්නේ? නැත්නම් ඊට වැඩිය ළමයාගේ සිතුවිලි ගොඩක් දුරද තියෙන්නේ? දෙකොට්ටාසයක් ඉන්න. සමහර එකනම් ටීවී එකේ නටන ආසාවට එනවා. හැබැයි අපි තීරුම් කළා දෙනවා. ඔය මේ ළමයා ටීවී එකේ නටන ආසාවෙන් ඉන්නවා. අයිල තියෙන වැරදි පන්ති කියලා. හැබැයි අපි අනිවාර්යෙන් ඊට පස්සේ ආ වෘත්තීය පැත්තට එනකොට යාර ශබ්දය කියන්නේ මොකද්ද කියලා කියලා ෆ්‍රීකවෙන්සි කියන්නේ මොකද්ද කියලා කියනවා. බෙරේක තියෙන ෆ්‍රීකවෙන්සි දැන් බෙරයක් ගත්තොම තියෙන වමින් එන ෆ්‍රීකවෙන්සි එක වෙනස්, දකුණෙන් එන ෆ්‍රීකවෙන්සි වෙනස්. මේ දෙක එකව වුණාම කන්න වලට බයිනෝරල් බීට් කියලා එකක් හම්බ වෙනවා. අර අපි දකින්න ඉයර්ෆෝන් අරන් යන්නේ ඔක්කොම. ඒ වෙන හඬක් එන්නේ. ඒ හඬත් එක තමයි අර ඉයර්ෆෝන් දාගෙන ඉන්න කට්ටිය. ඒ බයිනෝරල් බීට් ඩෙවලොප් වෙනවා. දැන් මේව දැනුවත් කරන්න දරුවන්. ඒතර ඒගොල්ලෝ දන්නවා ගැට බෙරේ කියන්නේ මොකද්ද කියලා. ඒතරේ අපි මියුසික් පීස් එකක් ගත්තා මේ නිකන් ගීතයක් නක් නේ මියුසික් පීස් එකේ ගීතේ උඩට එන පිටිපස්සේ තියෙනවා හාමනිස් තියෙනවා රිද්ම් රිද්ම තියෙනවා බෙරෙන් තියෙනවා ගටමකින් තියෙනවා තාලම්පටෙන් තියෙනවා එහෙම තාම්පුරා නෝට්ස් තියෙනවා ස්කේල් එක මේ හැම දෙයක්ම තුන දැනුව තිබ්බම සමහරට මුළු ගීතේ ඔක්කොම අමතක වෙලා අර එක ස්කේල් එකක විතරක් නටන්න පුළුවන් වතුර වගේ ඉන්න පුළුවන් අර ස්කේල් වලට අනික් නර්තන ශිල්පෙන් මේ එකලම එක විතරක් යන්න පුළුවන් ගීතයක් තුල බොහෝ දේවල් තියෙනවා ඊට පස්සේ ඒක මම අතරම කේමදාස මහත්තයාගෙන් මම මේක ඉගෙන ගත්තේ සයිලන්ස් හැස් මියුසික් කියන එක තමයි එතුමාගෙන් ඉගෙන ගත්තේ. සමහරට ගීතයක් ගිහලා ඉන්ටර්වල් එකක් ගන්නවනේ. මාත්‍ර ගන්නවත් ඒ මාත්‍ර තුල බොහෝ සංගීතය තියෙනවා. අපිට ඒ මාත්‍ර තුල පුදුමාකාර දේවල් ගන්න පුළුවන්. නිකන් නැවතිලා ඉන්න ඕනේ. පුදුමාකාර දේවල් ඒ අතර යන්න පුළුවන්. හැබැයි මේ යන ගමන් ඔක්කොම අපි හොයාගන්නේ දරුවන් කියන. දරුවෝ කරන යම් යම් දේවල් වලින්. දැන් මං චලනය කියන එක අපි කොටස් තුනකට බෙදමු. එක චලනයක් තමයි අපිට ගුරුවරු කියලා දෙනවා. දැන් දෙවෙනි එක ඔය ඇඟිල්ල මෙහෙම ගන්න. ඔය කියන්නේ ඔයා නොදොනුවත් කමෙන් කරන දේවල්. දැන් ඔය ඕක මට වෙනම මූවමන්ට් එකකට අතක් දාලා වෙනම කරකවලා වෙනම චලනයකට ගන්න. මේ වාගෙන් ගත්ත චලනේ මම. ඕකම යනවා මට. මට ඕක ගිහලා ඕක චලනේ බඩ පරිවර්තන කරනවා. කලින් කිව්වේ ගුරුවරයා දෙන අපිට ගුරුවරයාට අත මෙහෙම තියන්න එහෙම නැත්නම් මෙහෙම තියන්න එහෙම නැත්නම් මොකක් හරි මූවමන්ට් එක ගුරුවරයා දෙනක අපි දකින්න එක තුන්වෙනි එක තමයි අපිට නහරවල පොඩි ප්‍රශ්නයක් තිබ්බම සමහරට ඔළුව මෙහෙම ගැස් වෙනවා පාත් මේ තුන්වෙනි එක. ඉතින් අපි අඳුර ගන්න ඕනේ මේ චලන මොකක්ද කියලා. ඊට පස්සේ දරුවට අර මුල් දෙක තියෙනවා. මුල් එක ගුරුවරයා දීප එක ඉබේ වෙන ගානට ගන්න ඕනේ. ඒක උදාහරණේ වාහනයක් එල්ලනට අපි මුලදී වාහනේ එල්ලනට දැන් මේ ගියර් එක දාන්න ඕනේ නියුට්‍රල් කරන්න ඕනේ මේක හිමීන් ඇක්සලරේටර් එක අතාරින්න ඕනේ දැන් මේ කණ්ණාඩිය බලන්න ඕනේ හෝන් එක ගහන්න ඕනේ දැන් මේ අපි හිතනවානේ ආ දැන් රිවර්ස් ගියර් එකට යන්න ඕනේ දැන් හිතන්නේ නැහැනේ ඉඳගත්තු ස්ටාර්ට් කරලා ගිහින් නවත්තනක අපි දන්නේ කොහොමද කියලා අර මුල දෙක මුල එක මෙතනට ගන්න ඕනේ ඊට පස්සේ උගන්නනකොට සමහර දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා සමහරට යුද්ධයේ ප්‍රශ්න වෙච්ච දෙමව්පියන්ගේ දරුවෙන්න. ඒ දරුවගේ ප්‍රශ්න තිය හඬක් ඇහිච්චාම ගැස් වෙනවා. ඒ ගැස් වෙන මූවමන්ට් එකත් එක්ක ළමයාත් එක්ක ගිහිල්ලා එමෙත් එක්ක කතා කරලා එයා ළමයට සම්බන්ධ වෙන්න ඕනේ. ළමයට බයින්ඩ් අයිතියක් නැහැ. ඔය මොකද ඔය කරන්නේ කියලා බයින්ඩ් අයිතියක් නැහැ. හරි ආදරෙන් ගන්න ඕනේ. මට මතකයි ඒ දවස්වල ලොකු වතුර පාරක් එනකොට මේ ළමයා මේ හරි මොකක්දයක් වෙන ළමයට. ඒ බෑනේ සුනාමියට අහුවෙලාගේ අක්කලා නංගිලා ඔක්කොමලා. අපේ ෆ්‍රී ස්ටුඩන්ට් කෙනෙක්. හැබැයි ඒකම අඳුරගෙන අපි එතනට ගිහිල්ලා ඒ ළමයාත් එක්ක හැරිටලා බීම පෙරලිලා එක එකව කරලා ළමයාම මෙතනට ගන්න ඕනේ. පැහැදිලිව. ආදරේ. හොඳයි. අපි අද දවසේ කතා බහ කරේ එතුමා කොහොමද නර්තනය දකින්නේ එතුමා කොහොමද මේ නර්තනය තුළ දරුවා දකින්නේ දරුවා කොහොමද මේ නර්තන කාර්ය තුළ ගුරුවරයා කියන භූමිකාව හඳුනාගන්නේ මේ කාරණා කොහොමද එකිනෙකට සම්බන්ධ වෙලා හොඳ නර්තන ශිල්පියෙක් බිහි වෙන්නේ කියන කාරණාවන් පිළිබඳවයි කතා බහ කරේ එතුමාගේ අදහස් මත. ඉතින් කොහොමුණත් ලැබුණු කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්තා කියලා විශ්වාස කරනවා. ගොඩක් ස්තුතියි ඔබතුමාගේ සම්බන්ධතාවය මේ වෙලාවේ අපිට ගොඩක් සතුටක් සහ ගෞරවයක් ඔබතුමාට ඉතාමත් සතුටෙන් යුතුව සමුදෙනවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙනවා. අපි සූදානම් වෙනවා දවසේ පුංචි විරාමයක් ගන්න. විරාමයෙන් අනතුරුව අපිට නැවතත් පුළුවන් අපිත් එක්ක දිගින් දිගටම සම්බන්ධ වෙන්න. අයිබෝන් සුබම සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම බ්‍රහස්පතින්දා වින්දනයේ උදෑසනයේ තවත් අපූර්ව විශේෂාංගයක් එක්කයි අපි ඔබව එකතු කරගන්න සූදානම් වෙන්නේ. කවුද අකමැති ලස්සනට සුන්දරව ඉන්න? මම හිතන්නේ කවුරුත් අකමැති කියලා ලස්සනට සුන්දරව ඉන්න නේද? අපිට මේ තියෙන ලැබිලා තියෙන පෙනුම අපේ මේ ස්වභාවය තව තවත් ලස්සනට වර්ධනය කරගෙන සුන්දරව සතුටින් ජීවත් වෙන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. ඉතින් හිසකෙස් කියලා කියන්නේත් කාන්තාවන්ට නම් ලොකු ආභරණයක් නේද? අපි හැමෝම කැමති බොහොම දිදුලන නිරෝගිමත් හොඳ ඝනකමින් පිරිපුන් ලස්සන දිග්ගු කෙස් කලඹක් තියෙනවා නම් අපි හැම කෙනෙක්ම කැමතියි. ඉතින් අපි හැම කෙනෙක්ම උත්සාහ කරනවා අපේ හිස කෙස් කලඹ තුළින් අපේ පෞරුෂත්වයත් වඩා වඩාත් ඉස්මතු කරගන්නට. නමුත් සමහරක් අවස්ථාවන් වලදී අපි දැන් කොණ්ඩෙට මොනවද නොකරන්නේ? කලර් කරනවා, රිබොන්ඩින් කරනවා, පර්ම් කරනවා, නොයෙකුත් කෙමිකල් ට්‍රීට්මන්ට්ස් වලට අපේ කොණ්ඩේ අපි භාජනය කරනවා. ඒ වගේම තමයි අද කාලේ වෙනකොට ලෝකයේ ගත්තත් ඕනම කෙනෙක්ගේ මැසිවිලි නගනවා. අනේ මගේ කොණ්ඩේ යනවනේ. මගේ කොණ්ඩේ දුර්වර්ණ වෙලා. මගේ අකලට හිසකෙස් පැහිලා මට සමාජ ඉදිරියට යන්නටත් බැහැ. ඉතින් මේ ආදී විශාල ගැටලු රාශියක් තියෙනවා අපේ හිසකෙස් වලට. ඒ නිසාවෙන්ම අපි හිතුවා විශේෂයෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්‍රමවලට අනුව ආයුර්වේදීයව කොහොමද තෙල් සාත්තුවක් අපේ හිසකෙස් වලට කරගන්න ආකාරය පිළිබඳව දැනුවත් කරන්නට ඒ වෙනුවෙන් අපි හිරිමැදිරියට කැඳවාගෙන තියෙනවා ආයුර්වේද රූපලාවන්‍ය විශාරද අශෝකා පල්ලියගුරුගේ මහත්මියව. අයිබෝන් සුබ දැසනක් අශෝක මහත්මිය. ඔව් ඉතින් අපි කියමු මුලින්ම මොකද මේ අර මං මුලින්ම කිව්වා වගේ අපි ගොඩක් දිනට හිසකෙස් වල ප්‍රශ්න තියෙනවා. කොණ්ඩේ අනේක තමයි මූලිකම ගැටලුව. අනිත් එක කොණ්ඩේ අවපහ ගැන්විලා, අගෙස් පැලිලා. මේ සියලු දේට මම හිතන්නේ විසඳුමක් වෙන්නට ඕනේ තෙල් සාත්තුව කියලා කියන්නේ. ඒ නිසා අපි ඔයිල් ට්‍රීට්මන්ට් එකේ වැදගත්කම ගැන කතා බහ කරලා අද දවසේ අපි කරන්න යන දේ පිළිබඳව විස්තරයක් ලබාගෙන ප්‍රායෝගිකව මේ දේවල් අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්නමු. ඔව්. ඇත්තටම ආයිෂා මේකට ආයුර්වේදයේ කියන්නේ ශීර්ෂ තෛල අභ්‍යංගය කියලා. ඒ කියන්නේ දැන් මිනිහෙක් ගත්තාම උත්තමාංගය කියලා සැලකන්නේ හිස තමයි. මොකද හිසට තමයි අපි ඇත්තටම ගොඩක් ප්‍රතිකාර කරන මොකද හිස සම්බන්ධව තමයි අපිට සිතුවිලි සිතන්න පහළ වෙන්නේ. ඒ කියන්නේ ශාරීරියේ හැම ක්‍රියාකාරීත්වයම මොළයත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන. ඒ නිසා හිසට තමයි අපි හිසෙලාම ප්‍රතිකාර හරියටම කරන්න ඕන. ඒතට ගොඩාක් වෙලාවට දැන් අද කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි හිසකෙස් මේ අකලට සුදු වෙනවා කියන එක. ඒ ඇත්තටම අකලට කියලා කිව්වහම අපි වයස ගැන කතා කරොත් හොඳයි. අකලට කියලා කියන්නේ දැන් අවුරුදු 35ට අඩු කෙනෙකුගේ කොණ්ඩේ සුදු වෙනවා නම් තමයි අපි අකලට හිසකෙස් පැහෙනවා කියලා කියන්නේ. ඒක ප්‍රධානම හේතුවක්. ඒ වගේම තමයි කොණ්ඩය ගැලවෙනවා ඊට පස්සේ අනික කොණ්ඩේ බ්‍රවුන් කළදුඹුරු පැහැයෙනවා. ඒ කොණ්ඩෙට ගොඩාක් හානි වෙනවා. මොකද ගොඩක් කලාද විශේෂයෙන්ම අද අපේ යුවතිය ගොඩාක් විලාසිතා කරන්න කැමතිනේ. ඒ නිසා ඉතින් කොණ්ඩෙට නොයෙකුත් කෙමිකල් වර්ග භාවිතා කරලා කොණ්ඩය ස්ට්‍රේට් කරනවා ඊට පස්සේ රීබෝඩින් කරනවා කලර් ෆර්මින් ඔය වගේ දේවල් ගොඩක් හිසකෙස් වලට කරනවා. නමුත් ඇත්තටම ඒ කොණ්ඩේ අපි කොණ්ඩෙට ඒ වගේ දේවල් කරනකොට අනිවාර්යයෙන්ම සත්කාරයක් කියන එකත් වැදගත් වෙනවා. කාලයක් මේ දේවල් එක දිගට කිරීම තුලින් බොහෝ වෙලාවට මේ සමහරට හිසකෙස් නැතිව යන අවස්ථාත් තියෙනවා. ඊට පස්සේ ඇත්තටම මේ කෘතිමව හිසකෙස් හිටවන ක්‍රම එහෙම තියෙනවා. නමුත් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ තෙල් සත්කාරය කියන එක හරිම වැදගත්. ඒ නිසාවෙන්ම ඔන්න අද අපි අද දවසේදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කොහොමද මේ තෙල් සාත්තුවක් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්නේ කියන කාරණාව පිළිබඳවයි දැනුවත් කරන්නේ. නිරූපිකාවකුත් අපි ගෙනල්ලා තියෙනවා. ඇයගේ හිසකෙස් වල ස්වභාවයත් අපිට විස්තර කරගෙනම අපි වැඩේ පටන් ගමු. මුලින්ම අපි මොනවාද කරන්නේ? කොහොමද අපි ඇයව සුදුසු තෙල් සාත්තුවකට සුදුසු ආකාරයෙන් කොහොමද ඇයගේ හිසකෙස් අපි ඉස්සෙල්ලාම අපි මොනවාද කරන්නට අවශ්‍ය වෙන්නේ? ඔව් ඉස්සර වෙලාම අපි හොඳට හිසකෙස් දැන් ගොඩාක් වෙලාට ගොඩක් අය තෙල් ගාන්නේ නාලා ඉවර වෙලා වගේ. නමුත් ඇත්තටම තෙල් ගානේ නාලි ඉවර වෙලා නෙමෙයි කොණ්ඩේ හොඳට පිරිසිදු කරගෙන තමයි අපි තෙල් එකක් දාන්න ඕන. ඊට පස්සේ තමයි නැවත අපි කොණ්ඩේ සෝදලා තෙල් එක අවශ්‍ය නැත්නම් අයින් කරන්න ඕන. දැන් අපි මේ යුවතියගේ කොණ්ඩේ බැලුවාම එයා කොණ්ඩේ ස්ට්‍රේට් එකක් කරලා කොණ්ඩේ යට හරිය වෙනකොට කොණ්ඩේ ඇත්තෙම නැහැ වගේ ගොඩක් කොණ්ඩේට ඩැමේජ් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි අපි අයව තෝරගත්තේ මේ වගේ තෙල් සාත්තුවක් කරන්න. ඒතර අපි මුලින්ම කරන්නේ කොණ්ඩේ හොඳට කොණ්ඩේ සෝදගෙන කොණ්ඩේ හොඳට වියල ගන්න ඕන. වියල ඉවර වෙලා ඊට පස්සේ අපි කොණ්ඩේ හොඳින් පීර ගන්න ඕන. මොන ස්කැල්ප් එක තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. හිස් කබල. හිස් කබලට තමයි අපි මේ ප්‍රතිකාරය කරන. ඇත්තටම තෙල් දානවා කියලා කියන්නේ හිස කෙස් වලට නෙමෙයි තෙල් මේ පාවිච්චි කරන්න ඇතරම තෙල් දාන්න ඕන හිස් කබලටයි. ස්කැල්ප් එකට තමයි අපි මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕන. ඊට පස්සේ අපි කරනවා දැන් විශේෂයෙන්ම ගොඩක් වෙලාවට තෙල් දානවා කියලා බොහෝ අය දන්නේ නැහැ. තෙල් එකක් ඔහේ අරගෙන ඔය අතින් දාගත්තා අතුල එහෙම පොඩ්ඩක් මසාජ් කරලා එහෙම නේ. තෙල් දානකොට නිල ස්ථාන තියෙනවා. දැන් පුංචි කාලේ මං හිතන්නේ ඔය පොඩි ළමයින්ට උනත් ඔය අපේ අම්මලා ආචිල වගේ කියනවා තෙල් වල කියලා කියනවනේ. ඔව් ඒක අපි ආයුර්වේදයේ අපි අඳුන්වනවා එතෙන්ට අපි කියනවා බ්‍රහ්ම රන්දිය කියලා. ඒක අපි හදාගන්නේ දැන් එන තෙල් එක පාවිච්චි කරන කෙනාගේ අල්ල මේ විදිහට තියලා මෙහෙම උඩට ගත්තාම මේ මැද ඇඟිල්ල නතර වෙන තැන තමයි මේ නිල ස්ථානය තියෙන්නේ. හරියට මේ නිල ස්ථාන වලට තෙල් දැමීම තුලින් තමයි හොඳට ස්කැල්ප් කබලට තෙල් හොඳට උරාගන්නේ. එතකොට අපි මේ විදිහට තෙල් ටික ප්‍රධාන ස්ථාන තුනක් තියෙනවා හිස් කබල ගත්තාම තෙල් පාවිච්චි කරන එකක් අපි කියනවා බ්‍රහ්ම රන්දේ කියලා ඉස්සෙල්ලම තෙල් දාන තැන. ඊළඟට අපි කියනවා අධිපති මර්මය කියලා මේ මොළය වගේ පීටලා තියෙන ස්ථානය. හිස කබලේ මුදුනම. ඊට පස්සේ නැවත ආයේ පිටිපස්සේ ඇඟිලි 8කට විතර පස්සේ තමයි තියෙන කෘකාටිකා මර්මය කියලා. මෙන්න මේ මර්ම ස්ථාන වලට තමයි අපි ඉස්සර වෙලාම තෙල් දාගන්නේ. ඊට පස්සේ අපි කරන්නේ ඇඟිලි තුඩු වලින් හොඳට හිස කෙස් වල අනිත් ස්ථාන වලටත් හොඳට තෙල් පාවිච්චි කරන්න ඕන. හිස් කබලට තමයි තෙල් ටික වැටෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම හිස් කබලේ තියෙන අර නිල ස්ථාන වලට තමයි අපි ස්ථාන වලට මුලින්ම තෙල් ටික අපි දා ගන්න ඕන. අපි මෙතනදී මොනවාද භාවිතා කරන නිෂ්පාදිතයන් පිළිබඳව අපි කතා බහ කරත් එන්නේ මේ ස්වභාවික දේවල් ඔක්කොම නේද? ආයුර්වේදයට අනුව නම් අපි භාවිතා කරන්නේ ස්වභාවික දේවල්. ඔව් අපි ස්වභාවිකම දේවල් තමයි ස්වභාවිකම තෙල් එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. හැබැයි ස්වභාවිකම තෙල් නැති වුණත් සාමාන්‍යයෙන් දැන් හැමෝටම ස්වභාවික තෙල් එක හදා ගන්න බැරි වෙනවනේ. මම හදන විදිහත් කියලා දෙන්නම්. මොනවාද ඒ දේවල් වලට අපි මේ හදන තෙල් එකට අපි නෙල්ලි දාලා තියෙනවා. කෝමාරිකා යුෂ තියෙනවා. ඊළඟට සැවන්දරා මුල්, බෙලි, මුකුණු වැන්න, ගොටුකල, කීකිරිඳිය ඒ වගේ ඖෂධ රාශියක් එකතු කරලා තමයි අපි මේ තෙල් එක හිඳවලා තියෙන්නේ. හරි. දැන් මේ ආකාරයෙන් අපි තෙල් හිස් කබලට ගල්වලා තියෙනවා. දැන් අපි මේ ආරම්භ කරන්නේ මසාජ් කරන්න සම්බාහනය. ඔව්. තෙල් ටික ඔක්කොම දාලා ඉවර වෙලා තමයි අපි සම්බාහනය පටන් ගන්න. තෙල් එක අනික තෙල් එක දාන්න ඉස්සෙල් තෙල් එක පොඩක් රත් කරලා තමයි ගන්න ඕන. ටිකක් උණුසුම්ව තමයි අපි හිස් කබලට දාන්න ඕන. අනිත් එක දැන් ගොඩක් අය තෙල් රත් කරන්න කිව්වහම කෙලින්ම අර ගින්දරටම අල්ලලා තෙල් එක රත් කරනවා. එහෙම කරන්නේ ඩබල් බොයිලින් විදිහට තමයි තෙල් එක රත් කරගන්න. ඒ කියන්නේ උණුසුම් වෙච්ච වතුරක තියලා තමයි තෙල් ටික රත් කරගන්න ඕන. නැත්තම් ගොඩක් ලාට අර තෙල් වල තියෙන ඖෂධීය ගුණය යනවා මේ ඖෂධ තෙල් වර්ගයක් පාවිච්චි කරන නිසා. ඊට පස්සේ තෙල් ටික හොඳට ආලේප කරලා ඉවර වෙලා අපි බෙල්ලේ ඉඳලා තමයි සම්බාහනය පටන් ගන්න ඕන. ওই විදිහට කොණ්ඩය ඉස්සරහට දාලා ඇඟිලි මාපට ඇඟිලි දෙක සම්බන්ධ කරලා තමයි අපි පටන් සම්බාහනය කරන්න පටන් ගන්න. බෙල්ල ප්‍රදේශයේ ඉඳලා තමයි මොකද හිස් කබලේ තියෙන ගොඩක් ස්නායු සම්බන්ධ වෙලා තියෙනවා බෙල්ලාවට. ඒ නිසා අපි ඒ හරිය ඉඳලා තමයි සම්බාහනය පටන් ගන්නෙ. ওই විදිහට මාපැටිගිලි වලින් උඩු අතට රවුමට නලලතෙක් සම්බාහනය කරගෙන යන්න ඕන. බෙල්ලෙන් පටන් අරගෙන නලලතෙක් මේ විදිහට ඇඟිලි තුඩු වලින් සම්බාහනය කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි ඔයිල් ට්‍රීට්මන්ට් එකකදී කොයිතරම් වෙලාවක් අපි මේ වගේ සම්බාහනය යෙදෙනවද? සාමාන්‍යයෙන් දැන් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් විනාඩි 45ක්වත් කරන්න ඕනේ. ඒ තුලින් පැය භාගයක්වත් සම්බාහනය කියන එක කෙරෙන්න ඕන. මොකද අපේ අතට හොඳට උණුසුම දැනෙන්න ඕන. සම්බාහනයක් හරියටම කරනවා කියලා කියන්නේ අපේ ඇඟිලි තුඩු වලට දැනෙනවා මේ පොඩි රස්නයක් වගේ. එයාගේ හොඳට සම්බාහනය කරගෙන යනකොට. හරි. ඒ වගේම තමයි දැන් අපි මේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන්නේ දැන් අපේ කාන්තාවන්. ඇත්තටම තෙල් සාත්තුවක් දැන් අක්කලට හිස කෙස් පැසෙන මේ පැසෙනවා අපේ අගිස් පැලෙනවා කොණ්ඩේ යනවා කොණ්ඩේ ගොඩාක් අයගේ සමහරක් අයගේ හරි තුනේ නොයිකුත් ට්‍රීට්මන්ට්ස් වලට කොණ්ඩේ භාජනය වෙලා තියෙන නිසා මේ සියලු දේට හොඳ සත්කාරයක් ඔයිල් ට්‍රීට්මන්ට්ස් හැමෝටම ගැලපෙනවද ඔව් සියලුම දේටම ඕනම කෙනෙකුට මේ තෙල් සාත්තුව කියන එක හරිම වැදගත් සාමාන්‍යයෙන් ආයුර්වේදිනා කියන්නේ සතියකට දින 3ක්වත් හොඳට තෙල් දාන්න කියලා දැන් අපි සමහර ලෙඩ රෝග වලින් මුහුණ දෙන අයට ඔය පීනස තත්වයන් වගේ තියෙන අයට අපි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් නිර්දේශ කරනවද? ඔව් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා. හැබැයි ද ඖෂධීය තෙල් වර්ග එතකොට අපි පාවිච්චි කරනකොට එයාගේ තත්වයත් එක්ක අපි ඒක වෙනස් කරන්න ඕන. එතකොට අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පොල් තෙල් ටිකක්, තල තෙල් ටිකක්, ඒ වගේම එරඬු තෙල්, තැඹිලි තෙල්, ඒ වගේ තෙල් හැම එකකින්ම සම ප්‍රමාණය අරගෙන ඒත් රත් කළා හොඳට මේ ওই විදිහටම හැයයකට දාලා අපිට ඒකත් gedara කරගන්න පුළුවන්. දැන් මේ ආකාරයෙන් තමයි අපි බෙල්ලේ ඉඳලා නළලට වෙනකන් හිමීට මහපටගෙල්ලේ ඔය ඇඟිලි තුඩු භාවිතා කරගනිමින් සම්බාහනය කරමින් යන්නේ. ඔව්. අනික මේ දැන් සම්බාහනය කරනකොට හරිම යාව රිලැක්ස් කරන්න ඕනේ. කියන්නේ ගොඩක් වෙලාට දැන් සම්බාහන කියලා අර ගොඩක් අර හරිම කලබල එහෙම කරන්නේ මොකද තෙල් සම්භාහනය කරනකොට විනාඩි 5-10ක් ඇතුළත ඇත්තටම ක්ලයන්ට් නිදිමත වගේ එනවා. යා අර පැතරේ ඒ වගේ අපි අත්දැකීම් වලින් දැකලා තියෙනවා. ඒ වගේ ගොඩක් යාව රිලැක්ස් වෙන විදිහට තමයි කරන්නේ. දැන් මේ තෙල් සාත්වක ප්‍රධාන බලාපොරොත්තු අපි හයා එක වගේම මානසික සහනය කියන මානසික සහන. ගොඩක් ස්ට්‍රෙස් තියෙන අයට ඇත්තටම තෙල් සාත්වක සම්භාහනයක් කියන එක හරිම වැදගත්. ඇත්තටම නේ තෙල් සාත්තුවක් කරද්දී අපි දැන් කොයිතරම්නම් කාර්යබහුලද නේද කාන්තාවන් පුරුෂයන් කියලා බේදයක් නැහැ අපි හැමෝම මේ සමාජ රටාවත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා තිනවා මං හිතන්නේ රූපලාවන්‍යාගාරයකට ගිහලා මේක නිවසිදිත් කරගැනීමට හැකියාවක් තියෙනවා ඔව් මේක ගෙදරදීම කරන්න පුළුවන් ඒක තමයි මං කියවරත් තැඹිලි තෙල් තල තෙල් එහෙම නැත්නම් වෙළඳපළේ උණ තරම් ඖෂධීය තෙල් වර්ග තියෙනවා ඉතින් තමන් තෝරලා බේරලා සුදුසු තෙල් වර්ගයක් පාවිච්චි කරලා හැබැයි තෙල් එකක් ගන්නකොට මේ ක්‍රමය තමයි කරන්න ඕන මේ ක්‍රමය කරන්නට අවශ්‍ය වෙනවා ඔව් මේක අවශ්‍ය නැතුව අර තෙල් දානවා කියලා ඔලු ගොඩාක් අය කරන්නේ අපි තෙල් ටිකක් ඔලුවට දාලා පොඩ්ඩක් අතින් අතුල්ලා ඊට පස්සේ ඉඳ එක නානවා ඒක ටිකකින් නමුත් ඒක ඒකෙදි හරි ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ මල් ගහක් කියලා ගහක් වුණත් හොඳට වතුර දාලා වතුර දාලා අර මුල් බුරුල් කරලා වතුර දැම්මොත් හොඳට ගහට ඒක උරා ගන්න ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ තමයි කෙස්කල් හිසකෙස් ගහක් කියන්නේ පණ තියෙන දෙයක් නේ. ඉතින් ඒකටත් අනිවාර්යයෙන්ම අර විදියට හොඳට මුල හොඳට බුරුල් වෙන විදියට කෙස් ගහේ මුලට තෙල් හොඳට උරා ගන්න විදියට අපි හොඳ සම්භාහනයක් කළ යුතුමයි. හිස් හොර කියලා කියන්නේ මේ අශෝක මහත්මිය ලොකු පීඩිත ප්‍රශ්නයක් මේ අපේ සමාජයේ අපේ පුද්ගලයන්ට එදෙසා හිස් හොරි තියෙන හිස් කබලකට උනත් මේ වගේ තෙල් සාත්තුවක් කරගන්න එක වැදගත්ද? ඔව් අනිවාර්යයෙන්ම වැදගත්. මොකද හිස් හොරි ඇති වෙන ප්‍රධාන හේතුව වෙන හිස් කබලේ අධික වියලි බව. අධික වියලි බව. ඉතින් ගොඩක් ඒ වියලි බව නැති වෙන ඇත්තටම තෙල් සාත්තුවක් සතියට දවස් 3ක් විතර හොඳ තෙල් සාත්තුවක් කරනවා නම් හිස් හොරි කියන ප්‍රශ්නේ මාසයක් දෙකක් ඇතුළත නැති කරගන්න පුළුවන්. හොඳ ශිල්පීය ක්‍රමයකින් පළපුරුද්දකින් යුතුව තමයි මේ දේවල් ඇත්තටම අශෝක මහත්මිය කරගන්නට අවශ්‍ය වෙන්නේ. මොකද අපිට අපේ සහායිකාව කරන ආකාරයෙන් අපි දකිනවා නිරූපිකාව බොහොම රිලැක්ස් වෙලා ඉන්නේ නේද? ඒකේ ඉරියව් පවා අපි මුලදී දැක්කට වඩා බොහොම මේයට හොඳ සහනයක් ලැබෙන බව අපිට මම හිතන්නේ අත්දකින්න මේ අවස්ථාවේ දැන් මේ කරන්නේ මොකක්ද? මේ කරන්නේ අර මේ ඇත්තටම දැන් ගොඩක් වෙලාට බෙල්ලාවට තද ගතිය ගොඩාක් ස්ට්‍රෙස් වුණාම ගොඩක් වෙලාට මේ බෙල්ලාවට පිටාවට ගොඩක් වෙලාට වේදනා කියලා කියනවා. ඉතින් ඒව රිලැක්ස් කිරීම තමයි අපි කරන්නේ මේ සම්භාහනය කරලා ඊට පස්සේ අපි අර හිසකෙස් මේ 3 4 6 පාරක් විතර දෙපැත්තකට වගේ කරකැවීම තුලින් අර හොඳට මේ හරිය පේශීන් හොඳට ලිහිල් වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේ තෙල් සම්භාහනය ඇත්තටම දැන් මෙතෙන්දී ගොඩක් අපිට කරලා පෙන්නන්න අමාරුයි සම්භාහන ක්‍රම ගොඩාක් තියෙනවා හිසකෙස් සම්බන්ධව. නමුත් අපි මේ සරලවම කරන්න පුළුවන් ටික තමයි අපි මෙතන කරන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම හිසකෙස් මේ හිස් කබල විතර නෙවෙයි උර හිස් ඉඳලම බලපානවා හිස් කබලට. ඒ උර හිසුත් සම්භාහනය කිරීම හරිම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ ටික ඔක්කොම කොණ්ඩය හොඳට අර මේ ගැට ගහලා තෙල් ටික ඔක්කොම වැටුණට පස්සේ අපි ටවල් එකක් භාවිතා කරන හොට් ටවල් එක. දැන් හොට් ටවල් එකකදී ගොඩාක් අය කරන්නේ මේ තෙල් දාලා ඉවර වෙලා ටවල් එක ගොඩක් වෙලාට ඒක ඇත්තටම ආයුර්වේදයේ වැරදි මතයක් ගොඩක් මම දැකලා තියෙනවා අහලා තියෙනවා කරනවා. නමුත් මම දන්න ඉගෙනගත්තු විදියට කවදාවත් තෙල් රත් කරපු කොණ්ඩයකට තෙත් කරපු දෙයක් පාවිච්චි කරන්නේ නැහැ අපි. ඒ විදිහට ආයුර්වේදයේ විදිහට නම් ඉතින් අපි ඒකට කරන්නේ ටවල් එක තමයි අපි ස්ටීම් කරලා ගන්න ඕන. ටවල් එක ස්ටීම් කරලා ගන්නවා. නැතුව තෙත මේ තෙත එකක් කරන්නේ නැහැ. වාජනයකට දාලා ඒක ඇත්තම ඒක මිරිකල හිම ගන්නෙ නැහැ. එතකොට ඒක තවත් හේතුවක් වෙනවා කොණ්ඩය සුදු වෙන්න. ඒ කියන්නේ රස්නේ වෙච්ච දෙයකට එක පාරටම අපි අර වගේ මේ තෙත මේ වතුර එකතු කිරීම. අපි මේ වගේ මේ ස්ටීම් කරගත්තු දෙයක් තමයි ටවල් එකකින් තමයි අපි ආවරණය කරගන්න ඕන. ඊට පස්සේ මේ එහෙම කළා ඊට පස්සේ දැන් දැනට නම් තියෙනවා මේ වගේ නවීන විදිහට නම් මේ වගේ හොට් කැප් තියෙනවා. ඔයිල් කැප් එකක් පාවිච්චි කරලා පොඩ්ඩක් හොට් කර ගැනීම තමයි කරන්නේ. ඔව් දැන් මේ ආකාරයෙන් තමයි අපි මේ උපකරණයට විශේෂිත නමක් තියෙනවද? ඔව් මේකට ඔයිල් හොට් කැප් එක කියලා තමයි කියන්නේ. මේක මේ විදිහට දාලා පොඩ්ඩක් හොට් කරගත්තාම අර දැන් අපි උඩින් මේ ආලේප කරපු තෙල් ඔක්කොම හැම කෙස් ගහක් තුලටම උරා ගන්නවා. ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ වගේම මේ කොපමණ වෙලාවක් අපි මේ විදිහට මේ හොට් කැප් එකක් දාලා තියනවා? විනාඩි 15ක් විතර තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මේකට අවශ්‍ය උෂ්ණත්වය එන විදිහට තමයි මේ හොට් කැප් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක නෑ කියලා දැන් ගෙදර කරන කෙනෙකුට නම් ඒගොල්ලන්ට ඇත්තටම පුළුවන් ටවල් එක පොඩක් ස්ටීම් කරලා අරගෙන ඒතර මේ වගේ එක දිගට දාලා තියන්න බෑ. තුන් සැරයක්වත් අර හොට් එක මේ උණුසුම අයින් වුණාම නැවත තුන් සැරයක් විතර දැම්මහම හොඳටම ඇති. ඒ විදිහට කරගන්නත් පුළුවන්. දැන් ඊට පස්සේ අපි මොකද කරන්න පියවර? මේ සම්බහලක වගේ කාලයක් විනාඩි 15ක් විතර තියලා ඊට පස්සේ අපි කැප් එක අයින් කරලා දැන් සමහර අය කියනවා තෙල් ගාගෙන ඉන්න ගොඩක් අය කැමති නැහැනේ. ගොඩක් වෙලාට කරන්නේ තෙල් ගාවලාම කියනවා අනේ මේ සෝදලා දෙන්න යන්නේ. ඒතකොට ඒ එකම අපි මෙයා තියන්න ඕනේ දශෝක මහත්මිය. තෙල් සාත්වකින් පස්සේ එදා දවසේ අපි තෙල් ටික ගල්වගෙන ඉන්න අවශ්‍ය වෙනවද නැත්නම් සෝදා පිරිසිදු කරන්න ඕනේ? නෑ අවශ්‍ය වෙන්නේ නැහැ. පැයක් විතර ඔළුවේ හොඳට තෙල් එක තියලා හොඳ සම්බාහනයක් කරාම තෙල් තියෙන්නම කියලා ඕනේ නැහැ. අනිත් තමයි දැන් සීතල දැන් ওই නුවරඑළිය බදුළු බණ්ඩල ඒ වගේ අය ගොඩාක් වෙලාවට කරන දෙයක් තමයි දැන් උදේට හවසට තෙල් ගාලා ඊට පස්සෙන් දානවා. ඒක ඇත්තටම වැරදි ක්‍රමයක්. මොකද අර අධික සීතලත් එක්ක අර තෙල් තට්ටුවකුත් හිස් කබලෙ මත බැඳෙන. ඒතර අර හිසකෙස් කබලට හොඳට ආශ්වාස ප්‍රශ්වාස කරන බැරි නිසාමත් හිසකෙස් සුදු වෙන්න පටන් ඒ පැති ප්‍රවණතාවය වැඩි ඒ පැතර වෙනවා. ඒ නිසා නිවැරදි ක්‍රම භාවිතා කිරීම අතිශය වැදගත් වෙනවා. හරි ඊට පස්සේ අපි මොකද කරන්නේ? සෝදලා පිරිසිදු කරලා ඊට පස්සේ පැයක් විතර මෙයව රිලැක්ස් කරලා තියෙන. ඇත්තටම මේ වගේ සම්භාහනයකට පැය දෙකක් විතර යනවා. ආයුර්වේද මේ විදිහට කරනවා නම් ඊට පස්සේ මේක හොඳට කොණ්ඩේ හොඳට සිසිල් වුණාට පස්සේ තමයි අපි දැන් මේක කරලා ඊට පස්සේ ඇත්තටම හරි හොඳ නැහැ මේ රසායනික තියෙන නැත්නම් වෙළඳපළේ තියෙන ෂැම්පු එකක් භාවිතා කරන්න කියලා අපි නිර්දේශ කරන්නේ නැහැ. අපි කියන්නේ තමන්ම ගෙදර හදාගත්තු ඖෂධීය ෂැම්පු එකක් පාවිච්චි කරලා කොණ්ඩේ සෝදලා දාන්න කියලා. සාමාන්‍යයෙන් ආයුර්වේදයට අනුව අපි මේ ස්නානය කරනවා නම් නානවා නම් අපේ හිසකෙස් හොඳින් පවත්වාගෙන යන්නට දිනපතා නාන්න එක සුදුසුද? එහෙම නැත්නම් දවසක් කර දවසක් නානවද කොහොමද? නෑ දිනපතා නාන්න සුදුසු නැහැ. සාමාන්‍යයෙන් සතියකට දවස් 3ක් විතර තමයි හිසකෙස් නම් සෝදන්න කියන්නේ. අනික ඒකටත් ෂැම්පූ කන්ඩිෂනර් වගේ දේවල් නිතර පාවිච්චි කරන්නේ නැහැ. කෘත්‍රිම නිෂ්පාදන කොහොමත් පාවිච්චි කරන එක හොඳ නැහැ. කොහොමටත් අර හිසකෙස් සේදීමක් කරන්න ඕන සතියකට 3 සැරයක් විතර තමයි. තවත් බොහෝ කරුණු කාරණා හිතට අදහස් ගලාගෙන එනවා මේ ගැටළු වශයෙන් යොමු කරන්නට. නමුත් බොහොම සුන්දරව කාල වේලාව ගත වෙලා ගියා. රූපලාවන්‍ය ආයුර්වේදයේ රූපලාවන්‍යයට අනුව කොහොමද හිසකෙස් සාත්තුවක් කරගන්නේ විශේෂයෙන්ම ඔයිල් ට්‍රීට්මන්ට් එකක් තෙල් සාත්තුවක් කරගන්නේ කියන කාරණාව පිළිබඳවයි අද හිරුමැදිරිය තුරදී අපි සාකච්ඡා කළේ. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ආයුර්වේද රූපලාවන්‍ය විශාරද අශෝක කපල්ලි ගුරුගේ මහත්මියට. තවදුරටත් අපි හිසෙන් පටන් ගත්තේ නේද? අපේ පාදාන්තය දක්වා ආයුර්වේදයට අනුව සත්කාර ක්‍රම තියෙනවා. අපි මේ දේවල් සතියෙන් සතිය කතා බහ කරන්නටත් සූදානම්මින් ඉන්නවා ඔබතුමියත් සමගින්. එහෙමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. යලි දවසක මුණ ගැහිලා අපි මේ සියලු කාරණා පිළිබඳව කතා බහ කරමු. සහායිකාවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. නිරූපිකාවටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. යලිත් තවක ඔබතුමියට අපි සමු දෙන්නේ. ආයිබන් කියලා. ආයිබන්. එහෙනම් අපි සූදානම් වෙලා ඉන්නවා බ්‍රහස්පින්දා වින්දනෝ දැසන නිමවටපත් වෙන්නේ නැහැ. තවත් විශේෂාංගයක් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන නිසා වෙනම රැඳී සිටින කියලා ආරාධනා කරනවා බ්‍රහස්පතින්දා වින්දනෝ දැසනත් එක්ක. විරාමෙන් පසු නැවතත් ඔබ වින්දනීය උදෑසනත් සමගිනුයි සම්බන්ධ වී සිටින්නේ. කතාබහ කරන සූදානම් වෙනවා මේ දිනවල අති සාර්ථක විදිහට තිරගත වන සරුංගල් චිත්‍රපටය පිළිබඳව. සරුංගල් චිත්‍රපටය මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාබහ කරන චිත්‍රපටයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ජනප්‍රියතරු දෙකක් අපි අද දවසේ මැදිරියට කැඳවාගෙන ආවා. චිත්‍රපටයේ අත්දැකීම් කොහොමද කියන කාරණාවන් පිළිබඳව කතාබහ කරන්නට. මුලින්ම චමත්කා ලක්මිනිත් ඒ වගේම ජුලියා සුනාලිත් අපි අද දවසේ සම්බන්ධ කරගත්තා මේ දෙදෙනාම සුබ උදෑසනක් අයිබෝන්. සුබ උදෑසනක්. අපි චිත්‍රපටය ගැන කතා බහ කරන්න කලින් මට හිතෙනවා අපි පොඩ්ඩක් චිත්‍රපටය ගැන බලමුනේ. චුට්ටක් අපි බලලා අපි සම්බන්ධ වෙමු. මාර වහන්සේ නටල නෑ ලයිෆ් එකේ ප්‍රශ්න නිසා මහන්සේ ලයිෆ් එක චේන්ජ් කරන්න අමාරුයි අපි හිතන හැමදේම හම්බෙන්නෙත් නෑනේ අපිට අපි හිතන දේවල් ලබා ගන්න එක ඊට වඩා අමාරුයි වෙලාවකට මට හිතෙනවා මේ හැමදේම මොකටද කියලා ඒ අපිට දේවල් නොලැබෙන නිසා. අපි හැමතිස්සෙම බලාපොරොත්තුත් එක්ක ඉස්සරහට යන්නේ. ඔව්. හැබැයි බලාපොරොත්තු සුන් වුණා. මැරෙන්න හිතනවා. සුයිසයිඩ් කියන්නේ වරදක්. මේ ලෝකේ ජීවත් වෙන එකත් වැරද්දක්. ඉතින් අපි මොනවද කරන්නේ? මොනා කරන්නද? ඒ හැමදේම අමතක වෙන්න පුළුවන් තරම් ෆන් එකේ ඉන්න ඕනේ. එච්චරයි අපිට ඉතුරු වෙන්නේ. සවත්කා කියන්නේ ඉස්සලා මේ කොහොමද මේ චිත්‍රපටයත් එක්ක සම්බන්ධ වෙන්නේ? කවුද කතා බහ කරන්නේ? අපි එතනින් පටන් ගමුකෝ. ඔව් මේක නාලක විතානගේ අධ්‍යක්ෂණයක් තියෙන නාලක අයියම තමයි මට කෙලින්ම ඩිරෙක්ට් කතා කරනවා. සමත්කා මෙහෙම වැඩක් තියෙනවා. අද සමාජ වෙන දෙයක්. අපි හොඳ වැඩක් වෙයි. ඉතින් අපි කරලා බලමු. මොකද මගේ පළවෙනි සිනමා අත්දැකීම. ඉතින් මමත් ස්ක්‍රිප්ට් එක බලලා මටත් ආසය තියෙනවා මේ ස්ක්‍රිප්ට් එක දැක්කම ඉතින් සමාජ වෙන දෙයක් හින්දා ඉතින් මට ආසිතන මමත් ඒ සම්බන්ධ වෙනවා. ජුලියා කොහොමද සම්බන්ධ වෙන්නේ? ජුලියා කොහොමද කවුද කතා බහ කරන්නේ? පිටපත කලින් බලලාද කොහොමද? මුලින්ම ශරිත අයියා මාව දැනගෙන හිටියා. ශරිත අයියා හරහා අබේසිංහ. ඊට පස්සේ නාලක අයියා එයා හරහා දැනුවත් වෙලා ඊට පස්සේ නාලක අයියා තමයි මට කතා කරේ. ස්ක්‍රිප්ට් එක බැලුවා. හොඳයි. ඒ නිසා සම්බන්ධ වුණා. කොහොමද මේ අතරම මේ තිබෙන මේ චිත්‍රපටයක් විතර ගත්තාම ඔබ විශේෂත්වයක් දකින්න දැන් ඔබේ පළවෙනි චිත්‍රපටයේ ගොඩක් අත්දැකීම් ඇති කලින් ඔබ සිනමාව හා සම්බන්ධ ගොඩක් දේවල් ඔබ බලලා ඇති සමහර අපේ සිංහල සිනමාවේ ගොඩක් දේවල් කොහොමද මේ චිත්‍රපටය පිළිබඳ සම්බන්ධ වුණාට පස්සේ මොන වගේ අත්දැකීම්ද එකතු කරගත්තේ පළවෙනි සිනමා අත්දැකීම හින්දා මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා. මොකද මමත් තාම ඉගෙන ගන්න කෙනෙක්. මම සිනමාවට අලුත් කෙනෙක් හින්දා. ඉතින් නාලක අයියා මේ ෆිල්ම් එකේ වැඩ කරපු ක්‍රූ එකෙන් හම්බෙච්ච සපෝට් එක හින්දා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ ෆීල්ඩ් එකේ අපි කොහොමද ඉන්න ඕනේ? මේ ෆිල්ම් එකේ මම කොහොමද සහයෝගය දක්වන්න ඕනේ? ඉතින් මේ සහයෝගයත් එක්ක තමයි මම ෆිල්ම් එකේ වැඩ කරේ. ඇත්තට මට ගොඩක් එක්ස්පීරියන්ස් නම් හම්බුණා මේ ෆිල්ම් එකෙන්. අනිත් එකෙන් කොහොමද කියන්නේ දැන් ඔබට කලින් රඟපාපු ගොඩක් කට්ටිය දැන් ওই පළවෙනි චිත්‍රපටය නිසා ගොඩක් ප්‍රවීණයි හම්බෙන්නේ නැති මේ චිත්‍රපටේ. ඒකෙන් කොහොමද ලැබිච්ච සහයෝගය මොන වගේද චරිතය ගොඩනගා ගන්න? මේ අත්තර මම කියන්න ඕනේ මම කැමති ප්‍රවීණයත් එක්ක වැඩ කරන්න. ඒක මට හොඳයි. මට එක්ස්පීරියන්ස් හදා ගන්න. මගේ දේවල් ඉස්සරහට ගෙනියන්න මම ප්‍රවීණයත් එක්ක වැඩ කරන එක ඇත්තටම ලේසි මම සමහර අය කියන ප්‍රවීණයත් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා දෙන්නේ නැහැ මම නම් පිළිගන්නේ නැහැ ඇත්තටම මම දැන් ෆිල්ම් දෙකක් කරා නාලක අයියාගෙම මට හම්බෙච්ච ප්‍රවීණය ඇත්තටම හොඳ සපෝට් එකක් දෙනවා මේ දේවල් කරන්න මේ දේවල් විදිහට ඉගෙන ගන්න කියලා ඒ දෙන සපෝට් එක ඇත්තටම ලොකු දෙයක්. ජුලියා කොහොමද මේ ජුලියාගේ දැන් චරිතය ගොඩනගා ගන්න අධ්‍යක්ෂකවරයාගෙන් ලැබෙන මොන වගේ සහයෝගයක්ද? ලෙහෙසි වුණාද ওই දේවල් එක්ක ගොඩක් සම්බන්ධ වෙලා කටයුතු කරන්න? කොහොමද? පළවෙනිම අත්දැකීමනේ ඒ නිසා හරියට කැමරා එකට ෆේස් කරලා කතා කරනවට එහා ගිය දෙයක් තමයි මූවි එක කෙටි කාලයක් ඇතුළතදී. ඉතින් ඒ හැම දෙයක්ම නාලක අයියා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දුන්නේ. ඒකම හිටිය අනිත් රංගන ශිල්පීන් ගොඩක් උදව් කරා පළවෙනි එකනේ. ඉතින් එතකොට ස්ක්‍රිප්ට් රීඩින් එකකින් පස්සේ කොහොමද ඩයලොග් එතකොට ඒ මූව්ස් හැම දෙයක් ගැනම ගොඩක් හොඳින් කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා යනකොට නිකම්ම අපිට ඇක්ටින් පුරුදුනා ඉතින් ටික ටික සරුංගල් චිත්‍රපටයේ ඔබේ කාර්ය මොන වගේද මොන වගේ දෙයක්ද කරන්න තියෙන්නේ මේන් රෝල් එකක් නෙවෙයි සබ් රෝල් එකක් ඒකේ කෙටි වෙලාවකින් තියෙන ශරීත අයගේ ශරීරය තියෙනවා එයා ටිකක් කෙලිලොල් ශරීරයක් එතනින් ඉහාට ගියට පස්සේ එයාට මාව මුණ ගැහෙනවා මුණ ගැහුණාට පස්සේ කෙටි කාලයකදී එයාගේ මගේ හරි නිහඬ සම්බන්ධතාවයක් ඇති වෙනවා. එතනින් පස්සේ මෙයා දැනගන්නවා. දැනගත්තට පස්සේ එතන පොඩි ගැටණයක් එක්ක ඒ චරිතය හැමම නැති වෙලා යනවා. හරි. අපි චිත්‍රපටයේ තවත් පොඩි කොටසක් බලලා නැවතත් කතා බහට සම්බන්ධ වෙමු. Breakfast ready. Mama should dag nenna. Wakanna. Melinda. මං කියලා තියනවා ටූත්පේස්ට් එක මැදින් මිරිකන්න එපා කියලා. අගින් මිරිකන්නකෝ. අයියෝ. හරි හරි. ෂේ. අසංකි. මං ඔයාට හැමතිස්සෙම කියනවා ආගේ ඇඳුම් ටික පිළිවෙලකට තියාගන්න කියලා. අපිලිවෙල තමයි මගේ පිළිවෙල. ඇත්තද? දෙන්නතර ප්‍රශ්නද ගොඩක් කලකට තියෙන සමත්කම චිත්‍රපටි නෑ මම මැරේජ් ලයිෆ් එකේ ඉන්න කෙනෙක් චරිත අබේසිංහස් කියන්නේ මැරේජ් ලයිෆ් එකේ ඉන්න කෙනෙක් ඉතින් අපි දෙන්නගේ මැරේජ් ලයිෆ් එක අපි දෙන්නට හැන්ඩල් කරගන්න තේරෙන්නේ නෑ අපි දෙන්නට ඕනේ ෆන් ලයිෆ් එකක් සොසයිටි එකේ බැහැලා එළියට ගිහිලා නයිට් ක්ලබ් ලයිෆ් එකක් එහෙම ලයිෆ් එකක් අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒකල අපි දෙන්න ඉතින් සෙටල් වෙන්න හදනවා අපි දෙන්න වෙනම හම්බෙලා සෙටල් වෙන්න හදනවා ඒ අතරතුර අපි අර living together ඉන්න කාලේ ඉතින් අතරතුර අපි දෙන්නගේ නොගැලපීම් අදහස් වල යන ගැටලු වෙනස් වෙන දේවල් ඒ දේවල් තමයි ඉතින් සමාජ වෙන දේවල් ඉතින් ওই දේවල් කොහොමද ප්‍රතිචාර කොහොමද මේ මොන වගේ කමෙන්ට්ස්ද තියෙන්නේ දකින්න අය මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්නේ අතරම ෆිල්ම් එක අවුට් වෙලා දැන් මාස 6 දවස් කීපයක් වෙනවා මට හම්බෙච්ච කමෙන්ට්ස් ඇත්තටම හොඳයි සමහර දාලා තිබ්බා මේ දෙවෙනි පාරත් බලන්න ගියා කියලා මොකද මම මෙච්චර කාල කියපෝ ආටිකල් වලත් මම කිව්වේ මගේ පළවෙනි සිනමා අත්දැකීම අඩුපාඩු ඇති මම ඉගෙන ගන්න කෙනෙක් ඉස්සරහට වෙන මම අඩුපාඩුත් හදාගෙන හොඳ වැඩවලට ඉඳීම ජුලියා කොහොමද ප්‍රතිචාර මොනවද කියන්නේ ප්‍රතිචාර ගොඩක් හොඳයි මොකද මම මේන් රෝල් එකක් නෙමෙයි කරේ සබ් රෝල් එකක් ඉතින් ඒක කට්ටියකට මතක හිටලා තියෙනවා මට කතා කරලා ඊයේත් කිව්වා හොඳට රඟපාලා තියෙනවා ඒකම මේ මූවි එකෙන් සමාජයට දෙන පණිවිඩය ගැන යාළ ගොඩක් සතුටුයි හැමතිස්සෙම ආදරය ගැන කතා කරනවා ටීනේජර්ස්ලත් එක්ක ඔය වගේ කතානේ ගොඩක් තියෙන හැබැයි මේක ගොඩක් ගැඹුරට ගිහිලා සමාජයට ගොඩාක් ලොකු පණිවිඩයක් දෙනවා ඇත්ත ආදරේ කොතනද තියෙන්නේ මේ తాවකාලික දෙයට හිත යොමු කරන්න එපා කියන තැන ඉඳන් ගොඩක් ලස්සන පණිවිඩයක් සමාජයට ඇත්තටම දෙනවා සමහර කටකරම දැන් ඔබේ චරිතය හරහා දැන් කිව්ව කාරණාවත් එක ජුලියා කිව්ව දෙයත් එක මේ ඔබේ චරිතය හරහා සමාජයට ලබා දෙන්න උත්සාහ කරපු පණිවිඩය ලැබුණා කියලා ඔබ විශ්වාස කරනවද කොහොමද ඒ කාරණාව? මගේ රංගනයත් එක්ක මම හිතනවා සාධාරණයක් මම කරා කියලා. මගේ චරිතය ගැන කතා කරොත් සමහර දේවල් තියෙනවා අපේ මැරේජ් ලයිෆ් එක තියද්දි හම්බෙන්නේ අපි ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැති දේවල්, අපි ඊට වැඩිය දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් එක්ක ගොඩක් ෆැමිලිස් වල ලංකාවේ වුණත් එහෙමයි පිටරට වුණත් එහෙමයි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නැතුව මැරේජ් ලයිෆ් එකකට ගියොත්. ඔව්. ඉතින් එහෙමයි කියලා අපි තව මේ తాවකාලික සම්බන්ධතාවයකට යනවා කියන අපිට තවත් ප්‍රශ්න වැඩි වෙනවා. ඒක අඩුවක් වෙන්නේ නැහැ. වැඩි වෙනවා මිසක් අපේ ඔළුවට මැරේජ් ලයිෆ් එකේ ප්‍රශ්න තියෙනවා. අර తాවකාලික සම්බන්ධෙත් එක තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ නැහැ මේ අපේ මැරේජ් ලයිෆ් එක අපිට අවුල් නම් අපි වෙනම తాවකාලික සම්බන්ධයකට යන එක හොඳයි කියලා අපි ඕක ෆිල්ම් එකෙන් කියන්නේ ඔය දේ. හොඳයි අපි චිත්‍රපටයේ තවත් පොඩි කොටසක් බලමු. බලලා අපි නැවතත් කතාවට සම්බන්ධ වෙමු. may have lived for less than a single season, but that didn't stop Joss Whedon's Firefly from becoming a cult hit. In the early years since it originally aired, fans have had no choice but to watch their favorite adventures on YouTube. Every weekend, there's episodes, but we're willing to bet one mistake might have slipped by. The pilot episode is capped off by a deadly escape from a ship full of murderous thieves who may lead to the fruits of the pilot wash. When the ship is fully freed, Wash relaxes. Also shows he relies on crew members, not gas, to run the ship's fuel. Supernatural. When dealing with demons, exorcisms, and magic hexes, some mistakes are bound to happen. Most of Supernatural's errors are easy to fix. But a few are pretty obvious, but pay close attention. Sam and Dean Winchester. Person at Tuna Kill? Make out of me. May Kina make out the Gila? Aya Honey? Amag husband, Banuka. Akin comes to Pendala. It's not a Moko Venikila Danagan, and you are a Chitrapati Balanam Venova. It's a Balutama, Chitrapati, Monogay, Mikata, Matek, Samaji, Dakina, Monogay, Karna, Pilibanda, Mikataba, Kalati, Nikila, Uber Danagan, Pulonka Maclavini. Apiarana Karamo, Chamakaki, Prexik and Obradre Kernite, Chitrapati, Balanikila. Oh, Sarangal Kiane, Gulungi Paule at Naraman Pulang Chitrapatiak, Ting Mangara, Danakarna, make an Alakitana Gayage, Lassana, Adakshanayak, Tarangatu Nishpadanayak. මේ ෆිල්ම් එක බලන්න එන්න ඔගොල්ලෝගේ ෆැමිලි ලයිෆ් එකට මේ ෆිල්ම් එක ප්‍රයෝජනවත් වෙයි. ඉතින් ඇවිල්ලා මේ ෆිල්ම් එක නරඹන්න. ජුලි අවස්ථාව තියෙනවා අපි. සියලුම දෙනාට ආරාධනා කරනවා ගොඩක් ආදරෙන් එන්න මේ ෆිල්ම් එක බලන්න. ජීවිතේට දෙයක් ඉගෙන ගන්න ගමන් අද සමාජයෙන් නැති වෙලා යන අපේ අම්මලා තාත්තලාගේ කාලේ තිබේ ඇත්ත ආදරේ හරි විදිහට ලබා ගන්න කොහොමද? බොරු ආදරේ తాවකාලිකයි කියන එක ලස්සන විදිහට නාලකයිය අධ්‍යක්ෂණය කළා තියෙනවා. හැමදෙනාටම ආරාධනා කරනවා පවුලේ චිත්‍රපටයක් නිසා ඇවිල්ලා බලන්න කියලා. සරුංගල් චිත්‍රපටය පිළිබඳවයි අපි කතා බහ කරමින් සිටියේ. ඔබ දෙපළට ගොඩක් ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට. සාර්ථක ගමනක් යන සිනමාව තුළ මේ කලාව තුළ සාර්ථක ගමනක් යන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් කියලා. ස්තුතියි. හොඳයි. අපි නම් අදට වින්දනේ උදෑසනින් සබ ගන්නට මේ සූදානම් වෙන්නේ. ප්‍රාර්ථනා කරන හැමෝටම යහපත් වූ දවසක් සතුටින් ඉන්න, hina වෙලා ඉන්න, ගිලෙන්න. I won.